ර සරණයි කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවත්න සජීවී ධර්මසාකච්ඡා මාලාවිී හැත්ත එක්වන ධර්මසාකච්ඡා වාරයයි මේ ආරම්භ කරන්නේ කවනාවන්ත ගුණපර සත්පුරුස පිංවත්න අදත් රත්නපුර මිනිපුර අමාසාධ තප්වනනාආරන්සේ නාසනය සිටහ පත් අපසිිස්ස අපනැකගේ පාසර පොඩි හාමුදුත්ම විදියය සම්බන්ධ වෙනවා සමන්තාචකවාලි සු අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මංමනිරාජසේ සුනන්තුසගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්මා සවනකාලු අයන් බදන්තා विनकालु अयन् वदन्त नमो तस्य भगवतु अर्हतु सम्म सम्बुद्धस् नमो तस्य भगवतु अर्हतु सम्म නමුටසේ භගවිතු අරහතු සම්මාසම්බුද දැස්සේ කවුණාවන්ත ගුණපර සත්පුරුස පින්ුවත්නී රත්නපුර පදිංචි සුපින් වත්ව්‍යාපාතික යයි පිමසිංහ මැතිතුදුුන් එම පින්වාන්තම සාන්තරන්තුන්ග මැතිනය දූ දරුව නිර්මාණය කළ මිනිපුර අමාසාති තපවනාරණසේ නාසනයේ සිටයි අදත් හැත්තෑ එක්වන ධර්මසාකච්ඡාවාරය පවත්තුන් ලගන්නේ. මුලින්ම හලතින ප්‍රශ්නය තමයි අවසරෑ පින්වල් ස්වාමිින් වහන්ස අපි යමක් දකිනවා කියන එකේදී සත්‍ය වසේම සිදුවන්නේ සිත්පිලක් ඇතිවීමේ. වි ප්‍රමයෙන් චිත්ත අක්සන දාහතරක චක්කුත්වාරික චිත්තවීතියක්ද. චිත්තාස්සන දාහයක අතීතරමුණු වසයෙන් ගත්ත මනෝතුවාරික චිත්තවීතියක්ත්ද. ඉන් පසු චිත්තාස්සන දාහයක දැනගැනීමේ චිත්තවීතියයක්ත්ද. හතරවනුව අර්ථය දැනගැනීමේ චිත්වීටයකුත් පසුව බලවාත් කුසල්ලකුසල්වන පස්සන චිත්තවීතියකුත් ඇතිවනවා කියයා මාසා අතිබෙන්නේ. ට ස්වාමින් වහන්ස මගේ ගැටලුව අපි බුදුරුවක් දැකීමේ දීම සනයින් සිතින් සාධසාදුකයා හෝ ඇතිවන සද්ධාවට අදාළ සිත යනු අර අවසාන පස්සන චිත්තවීතයෙන් ඇතිවන ප්‍රබල කුසාල් ජවන් සිතක්ද. එහෙම නැත්නම් පළමේම ඇතිවන චක්කුත්වාරික චිත්තවීතයේ ජබනයක්ද. ඒවාගේම ස්වාමීින් වහන්ස මේ ආකාරයේ නායතන ඔස්ස යම් ආරම්මනයකින් චිත්තවී තියන ආකාරයේ බිස්තරවස්සයෙන් හා. ඒ ඔස්සේ මනෝකරම කුසලා කුසල වන ආකාරේ. ප්‍රායෝයික උදාහරණයකින් පහදාදී හැකිද. අපකිරේ අනුකම්පාවෙන් පහදා දෙන්න සාමින් අහසවබහන්සේට නිදුක් නිරෝකී තීර්කාවස පටමි කියලා. කවනාවන්ත ගුණබර පිංුවොත්නේ. හැම චිත්තවීතියකම තියන? ජවන් සිත්වලට විපාකයක් කොහොමත් ලැබෙනවා. හැම චිත්තවීතියක දීම. හැබැයිඒ ක්‍රියාව සිද්ධ වෙනකුට චිත්තවීති ගණනාවක්කෝ සේක්‍ර ආත්මක වෙනවා. ඕනෑම කාය කරමයකද වචී කර්මයකද මනෝ කරමයකදී. එක චිත්තවීතයකින් විතරක්න මේ චිත්තවීති ගණනාවත් යෙනවා. එතනදි පින්වර්ත්නේ මුලින්ම චිත්තක්සන දාහයක චක්කුද්වාරික චිත්තවීතිය. චිත්ක්සණ දාහයක අතීතරමුණ විතිරගත්ත මනෝත්වාරික චිත්තවීතිය. ඊට පස්සේ පිංුවත්න තව චිත්න දහයක දැනගනීමේ චිත්වීතිය අර්ථයේ දැනගනීමේ චිත්තවීතිය වගේම් බලවාත් කුසල්ලාකුසල් වන චිත්තවීතියකුත් ඔය විදිහර පින්වින් චිත්තවීති ගනාවක් ඇති වෙනවා. ඕම කියාවද. ඊට පස්සේ ඒ කායකරම වචීකර්මාදිය කිරීමේදී. ගමයි යනකොට ඒ කාරණාව කර අද්දි. ඒ විදිහට ඕනෑම කාරණාවක චිත්වීති ගණනාවක් ඇත්වෙන පුළුවන්. හැබැයි ඒ ඇති වන හැම චිත්තවීතියකදීම ජවනය අංගලට විිපාක ලැබෙන වගේම තමයි. මුලින් ඇැතුවුණු තත්තයට වඩා ඒකද ඉන් පසු ඉම් පසු ඇතිවන චිත්තවීති වල බලවත්වෙනවා. එසේසේම ප්‍රබල කුසල් ජවන් පම තත්තේයට එයෙනකොට පස්සන චිත්තවීති වගේ අවස්ථාවීට පස්සේ පින්ගුවන තවත තවතවත් අ ච්චිත සන්තතිය තුළ තියෙන ඉන්දීයධර්ම බලධර්ම ඒවා දුරුුවලකං වැඩිකං අඩුකම්. ඒවාගීම අනිකුත් බෝධි පාර්සික ධර්ම ඇතිකන් නොම තිකං අකුසල් ඇතිකං ඔයාදී නානාපකාර කිරිස්පද්ධතියත් කුසලා කුසර හීතු ධර්මත් ජෙදන ස්වභාවී අනුව එහි අඩු වැඩිකන් තව තවස් සිද්ධ වෙන සමාහට බොහොම් පැබලවතිබල හප පඩුවෙන්න්න පුළන් හප අඩුවෙන් තිවල බොහො පබල වෙන්න පුළුව එතකොට නවත්නවතා සිද්ධවෙන්නේ මනවුතුවාරික චිත්තවීති වසයෙන් හු ඒ විදිහට වර්තමාන චක්කෝ ද්වාරික චිතවීති වසයෙන් හු ඒ සිදු වෙනවා. හැබැයි මේ කියා පටිපාටයේදී ඇ පිංවන එක ආරම්මණයක්ක් බොහෝ අවස්ථා ගණනාවන්න පුළුවන් නැවත්නැවත ඒක දම්මාරාම් මන විදිහට උනත් ගණමින් නැවත්නවතා චිත්තවීති ගන්නාවක් එන්න පුළුවන් චිත්තක්ෂණ දාහතක ආයුකාලයක් කියන්නේ. ඒ කියන්නේ චක්කුද්වාරික හින්දා රූ පරමුණක එක්කනේ ඉතාම සුළු වේලාවක්. ඒ වගේ ඉතාම සුළුවේලාවල් ගණනාවකද ඔය ඇත්තන්ට සද්ධාවෙන් සල්සාදු හඬුනංවමින් කමේකාණාවෙනකොට චිත්තවීති එතන රාසයක් සිද්ධ වෙලා. එ චිත්තවීටි රාසීද මුලින් තිබ්බ තත්වයට වඩා තව බලවත්වෙලා තව බලවත්වෙලා තාව බලවත්වෙලා, මහාචිත්තවීති ගන්නාවක් ලොකු වැඩකොටසක් පින්ංවය සාධකාර හඬඋුණත් දෙන්නට පෙළඹන ඒ මාංසික තත්වය තුළු ගොට නැගිලයි තියෙන්නේ. ඒයි විදිහට ඒ කවන තේරුම්ගන්නට ඕන විශේසීම ඉන්දීධර්ම බලතර්මාදිය යෙතුලා තියන නොයිදී තියෙන යෙ යෙදන්නට කටයුතු වන ආකාරාධයානුව පින්වි තබත් මේ කවුණු තේරුම්ගන්නට ඕනෑ. ඟට අහලතියන පස්නය තමයි අවසරෑ පින්වල් සාමින් වහන්ස. සංස්කාර ධර්ම යනු මොනවාද කවුණාවෙන් පහත අදන සේක්වා කියලා. පංවත්න සංස්කාර ධර්ම කියාන්න මොනවාද කියල ඔය ඇත්තු හර තියෙන්න්නේ. සංස්කාර කිවූහාම එතන ඒකට අදහස්කී පයක්ගෙනවා. ක්‍රියාකිරීමේ සක්තිය ඇවතීමට උපකාර වනද ඒවාගේම පංවත්නය පත්යෝත් පන්න කාරණ මේ ආදී විදිහට එතනද පත්‍යන්ගෙන් හටගන්න පුං්ඥාභි සංකාර අපු්ඥාභි සංකාර ආනංජාබි සංකාර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන ඒවටත් සංකාර කියල කියනවා. සංකාර කියන වචනයේද කසලා සූචි වගේ දීවල උත්ගන්නවා. මෙතනද සංකාරධර්ම කිව්වාහම ඒක ඉදෙන තැනේ හැටියට අදහස වෙනම තේරුම් ගන්න වෙනවා. මොකද පංචුපාදා නස්කන්දයේ සංකාරාස්කන්දයකිව්වාහම ඒක පින්වර්ත්නි චේතනාවත් චීතනාවත් යෙදෙන චේතනාව ඇටී ජේතන අනකෝ චෛල්සික ත්ලිස් ධමයත්ගෙන චෛල්සික සම්පූර්නේම්ම පනහකට නමක් සංකාරාස්කන්දයකෙන් පංචුපාදානස්කන්දයේදී. එක රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදානස්කන්දීදී සංකාරාස්කන්දී කියළ කියන්න පින්වර්ත්නි හේතුන්ගෙන් හටගන්න වැඩපිළිවෙලවල් අතරේ චේතනාවත් එක්ක එකට ඒත්න චීතනාවසා අනෙකුත් චෛතසික හත්ලිස් නවේ කියේන චෛතසික පණාකට නමක්. හැබයි පටිච සමපාදේදී සංකාර කිව්වාමකතා වෙනස් වෙනවා. ඒ තමයි පටිච සමපාද ධර්මීදී අවිද්‍යාව නිසා රැස් කරගන්න පු්ඥාභි සංකාර පු ඥාබි සංකාර ආනෙන් ජාබි සංකාර්වලට තමයි සංකාරකන වචනය පිින්වත්නී යොදන්නේ එතකොට තව ජල සංකාර්දර ආදීවිදිහට තවත්ඒක යොදන තැන් තියෙනවා සංකාර්කි වහාම ඒක යෙදින තැනේ. කියවෙන ධර්ම කාරණාව අනුව තමයි ඒකට අදහස ගන්න වෙන්නේ මොකක්ද මේකී වෙන්නේ කියල පංචුපාදානස්කාන් දීත්නා සංකාර කියන කොටම චීතනාව අනේ චෛසික atත්ලිස් නවය එන චෛසික පනහා ඒවාගේෙන් පටිච සමුප්පාත් ධර්මීත් නම් සංකාර කියනකොටම පං්ඥාභි සංකාර අපු්ඥාබි සංකාර ආදියය. ඊළඟට අහලතියන පශ්නය තමයි පින්වත් කල්්‍යානමිත්ත්‍ය ස්වාමීන් වහන්සේ. ලිියක දුටුවා වසුබන්දු නම් පෑණි මහාච මහායාන බිස්සූන් වහන්සේ නමක් පවසා තිබෙන බව. නිරයේ පීතලෝක අසුරලෝක තියසම් මනුස්සලෝකය දීවලෝක බ්‍රැක්්මලෝක සැබැවීම පවතිනවා නොව මේවා සියල්ල මනස තුළම නිර්මිතයම් බව. එනම් සිහිනයක් බව. එනම් පුද්ගලයාගේ කර්මශක්තිය අනුව. වැනි ලෝක මානීම් පසු දර්සනය වන බව එනම් මෙම සෑම ලෝකයකම සැඩසරන්නේ මනස පමණක් බව. මේ විඤ්ඥානයේ විසිම්ම නිර්මිතයක් බවත් සත්‍යයක් නොවන බව එම වසුබන්ධ හිමියන්ගේ යෝගාචාරය විඤ්ඥානවාදී නම් දර්සනයේ සඳහන් වන බව. මෙන් ප්‍රකාශී අප අදහන තීරවාද බුදු දහමට අනුව නිවරෙද්ද වැෑදී ස්මින්න් වහන්සේ. කවුන පිළිබඳව අප ගෞතය බුදුරජාණන් වහන්සේගේ මත එකුමක්ද සැබැවින්ම මෙම තිස්සේ තලේම භෞතිකවම පවතින ලෝකේද එසේත් නොමැත්නම් මෙම හිමිනාම් පවසන අයුරින් මනසින් නිර්මිත දෙයක්ද. අප ගැන කව්නාවෙන් විස්තරානුකූලුව පැහැදිලික දෙනු මැනවි ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණය වී අවබෝධි වීවා කියලා පින්වත්නි වසුබන්ධු ආචාරපාදයන් වහන්සේ එහෙම කියලා තියෙනවා. වසුබන්ඳු ආචාරිපාධාණන් වහන්සේගේ ඒ අදත් සම්පූණිම වැදිකුත් වෙනවා. පසුබන්ධු ආචාරිපාධාණන් වහන්සේ බොහොම සේෂ්ඨ මහායානික ගුරුවරයෙක්. එ වුනාට එතුමානංගේ දෘෂ්ටිය සම්පූණයෙන්ම වැදි මිත්‍යාවන්ගේ පිරිච්චික සද්ධාමපති රූපක දෘෂ්ටියක්. තිරිසං මනුස්ස දීවල් භැක්මාදී ඒ ලෝක සැබැෑවට පවතින ඒවා. දැන් උන්වහන්සේ කියන විදිහට පුද්ගලයාගේ මංස තුළ නිර්මිත යන්නා ඔය ඇත්තන්ගේ ඇස්තිකට පේනීන්න බල්ලං කපුටන් කොහොමද නිර්මිතයන් වෙන්න. ඔය ඇත්තන්ගේ ඇස්තිිකට පේනවනේ බල්ලු කපුටු හා වගැ ඩියූ මුහද ඉන්න සත් වූ ගොයිවාගම අනකුත් විවිධ තැන්වල සැරිසානවර්ම ජලී වතුරී ඒවාගේම ගස්කොලන් විධ තැන්වල ඒ සැරිසාන නානාපකා සත්තුව ඔබට පීනවාේ. මනුස ලෝකට අමතරුවෝ තිරිසල් ලෝකෙත් බොහසත්ව කොට්ටාස දකින ඔය ඇත්ත කොහොම දෙයක නිර්මිතයක් කියලා යැන ඔබට ඇතිරි සම්භාවයක් පේනවානේ. අනිත්්ටික නොපෙනන්නේ ඔබේ ඌලාරිකත්වේ වැඩිහින්දන්නේ. රමුත් ඔබ හිත දියුණු කල්ල බැලුවොත්තු ඇත්තන්ට නරකය පීතය. අසුරය දීවිය බැහම ඔය භූමිත් තැන ගන්න පුලුවන්කම ලැබෙනවා. එතුර වසුබන්ධු ආචාරපාධාණන් වහන්සේගේ හැටියට ඒක පින්ංවුවත්නිී මිත්‍යා මතවලින්ම් පිියුණු උන්වහන්සේ විසි නිර්මාණය කරගත්ත වැදි දර්ශනයක්. එහි කිසිම සත්‍යතාවයක් නැහැ උන්වහන්සේගේ විඤ්ඥානවාදී තුළ පිංුවත්නිි සම්පූර්ණයෙන්ම සැබෑව ඉක්මවාගේ මිත්‍යා මතවලින් පිරිච්ච කතාවත් තියෙන්නේ. තීරවාද බුද්ධ හම තුළ. ඒකයන් ලෝතුරාභාගවත් බුදුරජාණන් වහන්සේ දීශනා කළ උතුම් කාරණාව තුළ. පිින්වති හැබෑවටම නරකතීසම් ප්‍රීත අසුර මනුස්සේ චාතුරුමහාරාජික තාවතින්ස යාම තුවිස්ත නිර්මාරති පාණම්මිත වසවර්තිී ැම පරිස්‍යය බැක්ම පුරෝහිත මහාබහම පරිතාාව අපපමානා භාබසර පරිිත සුභාපමහන් සුභ සුබකින් හැ වීහපපල අසංඥ සත්ය අවි අතාප සුද සුදස්සී යකනට ආකාසා නංචායත්න විඤ්ඥාණංචායතන ආකංචංඥායතන නිව සඥානා සංඥායත්නය කියන ඔය භූමි තිස්සකම තියෙනවා බෞතිකමය විතදත්කි ලැහුවත් පින්වත්නී ආකාසානංචායත්න විඤ්ඥානංචායත්න ආකින්චංඥායත්න ඒව සංඥා නා සංඥා එත්න කියන බූ මිනම්පින්වන සම්පූණම නාමකයක් විතර ඒ තැන්වල රූපකයක් නැහැ. මේවා නාම රූප ධර්ම විදිහට ගන්න ඕනේ බෞතිකාදී විදිතේ බටහිරේ විද්‍යාක්නයන්ගේ උගත්කම්වල කියවෙන දර්සනකමයකටෙන් නැතුව. නාම ධර්ම මොනවද රූප ධර්ම මොනවද කියලා පංචපාදා නස්කන්දේ විස්තර කරන විස්ථාර ක්‍රමය අනුවම තමයි ඔය ඇත්තෝ දියම්යම් තීරණවලට එන්නට ඕනේ. පිර්ත්නි වසුබන්ධු ආචාරපාධාණන් වහන්සේ කල කියන්නේ උගතෙක්. නමුත් ධර්ම විනේචීමා ඉක්මවාගේ වෙනත් මතවාදවලම් පිරුණු පිංවර්ත්නී වෙනත් හැකියාවන්ගේ යුක්ත මේ ශාසනයේ. පිටට ශාසනයේ වගේ අදහස් දරපු නමු ශාසනයේ නොවන සම්බුරදහම නොවන එයාකාරී තමන් වහන්සේට හිතුණු විනාත් ප්‍රවිධාකාර මතවාද දරපු ආචාරයන් වහන්සේ නමක් ඒවා සම්පූර්ණිම වැෑජ දුෘෂ්ටිවලිින්පියුණු ඒවහින්ද ඔබේ ඇසුරට ගන්න නං එපායි මිත්‍ය දුෂ්ටිවත් කරන්න කටයුතු කරන්න. ඊළඟට අහලතිීන ප්‍රස්්නේ තමයි පින්වාස්වාමින්න් වහන්සේ. මෛතී ලෝතුරා බුදුරජාණන් වහන්සේට පසුව පහළ වන. බුදුරජාණන් වහන්සේ නමක් ගැන ධර්මයේ සඳහන්ද. පිංවත්න අපේ තිිපිටක බුද්ධ වචනය තුළනන් අපිට හම්බවෙන්න මයි මහබෝධිසත්වයන් වහන්සේට පසු බෝධිසත්වයන් වහන්සේ නමක් ගැන. සමහට අතීතයේ කේවෙන්න ඇති හෙමතියෙන් නැති විස්තර. නමුත් පිින්වත්නේ අපිට වර්තමානයේදී මුණගෙහෙන්නේ නැහැ. එවනාට අපිට දසබෝධිසත්තු උපත්ති කතාව කියලා දා හතරවන් සේ වසේදී වගේ රචනා වුණො පොතක බොහෝ කවුණු දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින්දී මෙත්තී ඇස සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට පස රාම සම්බුදුරජාණන් වහන්සේ, ධම්මරජ සම්බුදුරජාණන් වහන්සේ. දම්ම සාම සම්බුදුරජාණන් වහන්ස නාර්ධ සම්බුදුරජාණන් වහන්ස රංසමුණනිලෝ සම්බුදුරජාණන් වහන්සේ, දේවදීවස බුදුරජාණන් වහස නරසීහස්ස බුදුරජාණන් වහස තිස්ස බදුරජාණන් වහන්සේ, සුමංගල බුදුරජාණන් වහන්සේ ආදී විදිහට මහබෝධිසත්වයන් වහන්සේලා විදිහට වර්තමාන කතා තරගෙන. ංන අනාගත බුද්ධ සාාසන දායක් ගැන දසබෝධි සත්තු පත්ති කතාවේ එනවයිට තේරවාදී විදියටන එකක් නෙමින්. එතින්දී දැන් අපි ගත්තාම මෙට්ටේය බුදුරජාණන් වහන්සේ පහළ වන කල්පයේ මහාබද්ධ කල්පයක් විදිට ආවි සවෞුදු අසූද දහක් විදිට උසරියන් අසූ වටක් විදියට බෝධ නාගබෝධිය විදිට බෝසත් අවදිය සංක සංවිතය සක්විදි රජ විදියට හම්බ වෙනවා. ඒවාගේීම ඊට ප්‍රස පහළ වන රාම බුදුරජාණන් වහන්සේගේ පහ වන කල්පයේ මණ්ඩ කල්පයේ විදිට ආවි්‍ය වර්ස අනූදහයක් විදි උස්‍රියන් අසුවක් විදියට බෝධිය චන්දනසාර් බෝධිය විදිහට බෝසත් අවද රාමරජාවදී විදිට හොම හම්බ වෙනවා. ඔය විදිහයට ඒ බුදුරජාණන් වහස දහනාම ගැනම එහෙම විස්තරයක් එෙනවා. ඒවාගීම ඉතින්දී පිංවත්නී අනාගතයේදී පහළ වෙන ඉන්න බෝධිසත්වයන් වහන්සේලාගෙන් සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ කාල්දි, පසේනදි කෝසරත්තුමා. බුදුරජාණන් වහන්සේගේ ළඟහිටපු ඒ අපි රජතුමා පසේනදි කොසල් මහරච්චරුව කෝනාගමන බුදුරජාණන් වහන්සේගෙන් අතීතේ විවන ලබාගෙන තියෙන බවත්. බුදුුවවෙද්දි අනාගතයේදී ධම්මරාජයක තුන්මනි ධම්මරාජ බුදුරජාණන් වහන්සේ වෙනම කියලත් ඒ පොතේ සඳහන් වෙනවා. ඒවාගේම වර්තමාන අප බුදුරජාණන් වහන්සේ කාලේ දීගසෝන රහව වසුරේන්ද්‍රයා. විදිහත හිටිය ඒ අසුරේන්ද්‍රයා කස්සපු බුදුරජාණන් වහන්සේගේ ශාස්නේදී වරන ලබා ගත්ත බවත්. අනාගතයේදී නාදනමින් බුද්ධත්තයට පත්තන බව සඳහන් වෙනවා. ඒවාගේම පිංවත්නි අපේ මේ චංකී භාක්මනය අප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී චංකී භාක්මනය විදිට හිටිය. ඒ ්‍රාක්මණය කකුස්ඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද වර්න ගත්ත බවත් අනාගතයේදී, න්සිමුණ නින් බුදු වන බවත් සඳහන් වෙනවා. ඒවාගේ සුභ බ්‍රහක්මණයත් අපේ බුදුරජාණන් වහන්සේ කාල හිටිය සුභ ්‍රහාක්මණයත් කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ විව ලබාගත්ත බවත් දේවදේව නමින් අනාගතයේ බුද්ධත් තයට ප්‍රත්තන බවත් සඳහන් වෙනවා ඒවාගේ තෝදීය බ්‍රහාක්මණයත් කස්සේ බුදුරජාණන් වහන්සේග විවන අරගෙන, අනාගතයේ නරසය නමින් බුද්ධතයට පත්තන බවත් නාලාගිරි ඇතා ධනපාලක නාලාගිරි ඇතා කෝනාගමන බුදුරජාණන් වහන්සක ශාසන අතීති විවන අරගෙන, අනාගතී තිස්ස නමින් බුද්ධත්තයට පත්තන බවත් පාරිලිරිය ඇතා කකස්සඳ බුදුරජාණන් වහන්සේගේ විවන ලබාගෙන. අනනාගතය සුමංගල නමින් බුද්ධතයට පත්තන බවත් පින්වර්ත්න දසබෝධි සත්තුපත්ති කතාවේ ඒ විදියට සඳහන් වෙනවාම සියලු දෙනාම අපේ බුදුරජාණන් වහන්සේ වැඩිහිටිය කාලෙදි සාමාන්‍ය පුද්ගලියෝ නමුත් අපි තේරවාදී බෞද්ධ ධර්ම ගන්තවල ඒ අයට වරණ ලැබීමක් හෝ ඒ පිළිබණ කිසිදු කතාවක් සඳහන් වෙන්නේ නෑ දස බෝධි සත්තුඋපත්ති කතාවේ තමයි එහෙම සඳහන් වෙන්නේ. ප ඊළඟට හරතියන ප්‍රශ්නය තමයි ගෞරවනය ස්වාමීින් වහන්ස අවසඳයි. ආර්ස්ථාගික මාර්ගී වැඩීමේදී. සක්කාය දිට්ටිය දුරුවන්නේ කෙසේද බොහොම පින් ස්වාමින් වහන්ස කියලා. පිංවත්නේ සක්කාය දිට්ටිය කියල කියන්නේ. පංච උපාදා නස්කන්දී, පංච උපාදා නස්කන්දී විදිහත් නොදැක. ඒකට මම ආත්මය සත්්‍යයා පුද්ගලයා මගේ කියලා වැදි අදහසක් කරගෙන එහෙම දුෘස්තිියකි ඉන්නේ එක. ඔය ඇත්තෝ සම්මාධීත්්‍යයට ඇතුළත්වේ එද්ද ඔය ඇත්තන්ට කම්වසකතා සම්මාධිත්්‍යයේ චතුසච්ච සම්මාධිත්්‍යය ්‍යාන මගගඵල සමත විපාසනා සම්මාධිට්්‍යිය ඇතිවෙනකොට ඔගට පංචපාදා නස්කන්දයගෙන අපූරුවට අවුගෝතිවෙන්න පටන් ගන්නවා. එතකොට ඔය ඇත්තන්ට ආත්මය සත්වයා පුද්ගලයාවිදිට මම කියල හිතාගරීන්න මේ රූපකය නාමකය ගැන හොඳට වැටහෙන්න්න පටන්ගන්නවා. ඔය ඇත්තවඊට පස්සේ නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකප්පයන්ගෙන් සක්ති මත්‍රයෙද්දීත්. ඒවාගම් කායකරම වචීකරම මනුවකරම විදියට. එන කවුණුකානා අතරි සම්මාකම්මාන්ත සම්මාවාචා කියෙන කායකර්ම වචීකර්මයන්ගින් සංවධව නිවැදි කර්ම කරනක සම්මා ආජීවීන් යුක්ත වෙනකොට. ඒවාගේීම මනුවකරම පැත්තින් නූපං අකුසල් නූපදවන්නට උපංගකුසල් දු කරන්න නූපංකුසල් උපදවන්නට උපංකුසල් වැරිදූුණ කරගන්නට කට යුතුක අදී සත සටිපට්ඨාන සිහය. ඒවාගේීම බලවත් කුසාසිති ඒකාර්ගතාවහෙම ඇතිකර ගන්නකොට, ංත්ේ ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය ආත්නය මම සත්්‍යයා පුද්ගලයා කළ හිතන්ගන්න වැඩ දුෂ්ටියය නැතිකරගෙන. බෝධිපාසික ධර්ම වර්තනය කර ගත චිත්ත සන්තතියක් බවට ඔබේ චිත්ත සන්තතිය පත්කරගෙන. ඒ බලසම්පාන බෝධිපාසසික ධර්මතිස් සත එකට ඒත්න මාර්ග හිතකින් සක්කාදෙට්ටිය නසන්න තරන්සක්තිමත් වෙනවා. ඉතිං ඒ ආකාරයට තමයි ආර්යෂස්ථායක මාර්ගයේ වැඩීමේදී සක්කාධිපත්්්‍යය දුර වෙන්නට ඉ සන්තතිය තුළෙ ඉන්දීය බලධර්ම ආදී බෝධිපාසක ධර්මාවයන් වර්තනය වෙලා යම්දවසක මාර්ග හිතින් කෙලසුන් නැසීම සිදධි වෙලා ඔබට ලෝකෝතර උතුමේ කෝත්තමාව්‍ය්බාට පත්වන්නට හැකියාව ලැබෙන්නේ. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි තෙරුවන් සනස්මීන් වහන්සේ අභිධාරමයේ මූලික කවරුණු පොති සඳහාන්, ගෝත්‍රමූවංකය, චන්දලේකාවංකය, නංගගල කෝටි වංකය. මනුස්‍යයන්ගේ සිත්තුල කියාත්මක වන ආකාරී නිරසුන් සහිතය පැහැදිලිකරදෙන සේක්වා. තෙරුවන් සන ස්වාමීන් වහන්ස කියලා සත් පුරුස්්‍ය පිංවර්නයේ ඒ කිහෙමනිමී තීරුම් ගන්නට ඕන පස්න අහල තියෙන විදිේ වැරදි අභිතරමේ මූලිකාවන පොතීකනයකට වඩා පින්ංවර්ත්නය ඕකු ඇත්තං අහන් ෝර කරෙේ සෙද්දහස් පන්සේගෙන පොතිමකද ඒ කිතියෙන්නේ. කෙළේ සෙක්්දහස් පන්සී පොතේ ඒක විස්්තර වස්සයෙන්ෙනවා පින්වන්නේ කවුරු හරිකෙනෙක් පවකංකරමින් මම පවකංකරන්නේ නෑ කියලා ඒකෙනාගේ ඒ ගතිය ඉස්දිරියට පස්සට ඒමක් විදිහට තියෙනවනාා එතනද ගෝත්‍රමූුවන්කේ වෙනවා. ඒවගේම යම්කිසිකෙනේව පවකරමින් ඉද්දිම. මම පවට බය වෙනවා කියලා ඇ කියනවනා. ඒ ඒකෙනගේ ඒ ගතිය බිහිවින් ඇදයක් හින්ද ඒක චන්දලේකාවන්ක කියලා හඳුන්වන්නේ. කවුරුහරිගෙනනේ පවුකරකිමින්ම. කවුරුම පාපේත බයිවින් නැද්ද කියලා කියනවාන ඒකෙනාගේ ඒ ගතිය මහත් ඇදයක් නොවනෙහින්ද නංගල කෝටිවංකයේ කල කියන්නේ. ඕකම තවත් ඉදිහකට කියනවා. ඒ තමයි යම්කිසි කෙනෙගේ කර්මදවාර තුනම අසුද්ධනම්, ඒක ගෝත්‍රමූවංකය. කර්මත්වාර තුනෙෙන් දෙකක් අසුද්ධනම්, ඒක චන්ද ලේකාවංකය. එක් අරමධවාරයක් අසුද්දනම්. ඒ නංගල සිල්සවංකයේ කියලා, ඒක පින්ුවත් එහෙම සඳහන් වෙන්නේ අභිධරම අටුආාවේ. දීගනිකාය අටුවාවෙ සඳහන් වෙන්නේ මේ විදිහට. යම්කිසි පැවිද්ධෙක් පළමු වයසේදී. එක් විසි අනේසනයන්ගෙන් වගේම හයක් වු අගෝචරයන්ගෙනු තිරමින් කල් යවනවනං. මධ්ධම පශ්චිම වයස් දෙකේදී. ලච්චි සිස්සාකාමී පුදගලයක් වෙනවානම්. ඔහුගේ ස්වභභාවී ගෝතමූ වංකී කියලා. පත පම පශ්චිම වයස් දෙකේ අනේසන අගෝචරයන්ි හැසේල්ලා. මැදිවයසේදී බොහොම සිල්වාත් තැනත්ෙක් විදිර කටයුතු කරනවන ඔහුගේ ඒ ස්වභාවී චන්ද ලේකාවංකී වෙනවා. ප්‍රත වයසේත් මධ්‍ය වයසේත් සිස්සාකාමීව ඉඳලා. අන්තිම වයසේදී අනේසන අගෝචරයන්ගේ හැසේනවන ඒ ස්භාවේ නංගල කෝටිවංකය ඇවෙනවා. මේ වි ඒ වයස් තුනේදී හැසිරන බිස්සුවගේ ස්වභාවය ස්වභාවයන් ආදී විදිහට ඉතින්දී විස්තර සඳහන් වෙනවා ඒක ඒ විදිහට තේරුම්ගන්නට ඕනේ. ඊළඟට අහලතිීන පස්නේ තමයි තෙරුවන් සානය පින්වස් සාමින් වහන්සේ. වර්තමාන සමාජ මාධ්‍ය තුළ බුද්ධජීවරී දරා ගනිමින්. බුදුරජාණන් වහන්සේගේ දහම දේශනාකිරීම වෙනුවට බුදුන්ගේ දහමයැයි තමන්ගේ අදහස් පැවසීම බොහෝ සිදුවේ. මේ නිසා නිවැරදිදී දේශනාකරන බිස්සූන් වහන්සේලා යම් අපහසුතාවකට පත්්‍රීද. මාද මුලින් ඕනෑම බිස්සූන් වහන්සේ නමගේ ධර්මේ සවනය කළ අතර වර්තමානයේ දී නම් තෝරාගත් බිස්සූන් වහන්සේලාගේ පමණක් ධර්මේ සවනය කිරීමට පුරුදුව සිටි. ඒ නිවරේද්ද සාමීන් වහන්සේ. තිරුවන් සානය සාමීන් වහන්ස කියලා. සත්පුරුස පිංවර්ත්නයේ. ඔයත්තු ඉිපිටක අටුවා ටීකා පරිවාර ගන්තවලියෙන් කවුුණු අරගෙන භාගිවතුන් වහන්සේ, දීශනා කළ ධර්මි, එයා කාරියම දීශනා කරන බිස්සූන් වහන්සීලා තමයි, ඇසූනිසුරු කරන්න ටෝනිේ. තෝරයාගත් කල්්‍යානමිත්්‍රව බිස්සූන් වහන්සීලාම, ඇසු නිසුරු කරන්න. තමතමන්ගේ අදහස් භාගිවතුන් වහන්සේ දීශනා කලාවාගේ පිින්වත්නී සමහරුන් තමන්ගේ දුරුවල මානසික මට්ටන් තුළින්ඉඳල එකක කානා කියනවා. නමුත් ඒවා හීතුපර් ධර්ම කතාන්දරීදී සම්පූර්ණය මිත්‍යා මත මතවාද බවට පත්වෙනවා. ඒවා සානගියෝ ඔබට ලොකු හානියක් වෙනවා. අරහත් දජයේ දරාගනවේවා දරාගන්න නැතු වීවා. භාගිවතුන් වහන්සේ දීශනා කලා කියලා මිත්‍යා මත කියන කවුඩු හරි කෙනෙක් ඔබ මිත්‍යා දුෘස්්තියක සමාධංකරවනවාන ඔහුගින් ඇත්වීම ඔබේ දෙලෝ යහපතට හීතුවක් වෙනවා. ඒවාගේම තමයි පින්වර්ත්නි. කවුඩු හරි ගිහි පැවිදි උත්තමයෙක් ඔය ඇත්තන්ට පෙන් මඟ පෙන්නෙනවා නම්. ඔය ඇත්තන්ට ත්‍රිපිටක අටුවාටීකා පරිවාර ගන්තවල තියෙන ආකාරීයට හැසිරමින් සසරින් ඉගුරවෙන්න පිින්ුවත්නී ශිෂ්ඨ කල මිතුරෙක් ඔවුන් ඇසුරු කරන්න කටයුතු කරන්න තමන්ට හානිදායක මිත්‍යාම් මතවායවල සමාධංකරවන කිසිවෙක් ඇසුරු කරන්නට එපා. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වා සාමින් වහන්සේ. එක්තරා අසපුක බිස්සූන් වහන්සේ නමක් දහම් දෙසු මක දීප කාස කලා. විජේරජුගේ ලංකාගමනීට පෙර, මේට සිටේ යක්ෂනාග දීව යන මිනිස්ගෝත්‍රයන් නොවන බවත්. යක්සසාහ නාගවැනි ඕපපාතික අමනුස්ස කොටස් බවත්. යක්ෂනාග ගෝත්‍රයන් යැයි කීව වර්තමානයේදී ආපු කතාවක් බවත්. වන්සකතාවල සඳහන්වන්නේ ඒවා ගෝත්‍ර නොව ඕපපාති කොටස් බවය මින් නිවේධි ප්‍රකාසේ කුමදද ස්වාමීන් වහන්ස කවුණාවින් පහතා දෙනසීක්වා කියලා සත්පුරුස පිින්වත්නී. මෙතනදී ඔය එත්තු භාගිවතුන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට මිනිස්ගෝතතයන් නිමීමී යක්ෂනාග දීව කියල කවුරු හරි කියනවා නම් ඒක වැරදි ප්‍රකාශයක් මව තීරුම් ගන්න වෙනවා. යක්ෂනාග දීව කියන නමින් හඳුන්වන මනුස්ස කොට්ටාස තමයි ඒකාලි ඉල්ල යෙන්නේ. නමුත් යක්ෂයෝ කෙළ වෙනම සැරපවස දර්දනු පිරිිසුකුත් ඉල්ල යෙනවා විවිධාකාර අමනුස කොට්ටාසත් ඉල්ල තියෙනවා විශේසීම්ම අපි පණ්ඩුවාස කුමාරයාගෙන් පස්ස පණ්ඩුකාබේ කුමාරයා රජකම ගන්න වෙලාවීදී. මේකරපු යුද්ධවලටහම යක්ෂයෝදින්නේක් එහෙම සම්බන්ධ වන විදි වගේ කාරණාත් ඔය ඇත්තන්ගේ අවතාන යොම කරන්න ඕන කවුණුත්. නමුත් පින්වර්ත්න ඔයඇත්තු මෙහිමි තන්නක දැම් බලංගොඩ මානවයා වගේ ආධිමානවයින්ගේ පොසිල හම්බවෙනකොට යක්සයින් ගෙන එහෙම පොසිල හම්බවෙයිද. ඒවාගේ මතීතයේ පින්වර්ත්න එක ගල්ගුහාාවල ඇඳකු චිත්‍රයෙන් විධ දේවාල් හම්බුවෙනකොට ඔය ඇත්තුමකද හිතන්නේ. කුවේ නිට දාව දරූ හම්බුනානේ දරුව දෙන්නේ කම්බුනානේ. කුවේ නිට දාව කොහොමද විජයගෙන් දරුව දෙෙන්නේ කම්බුවවෙන්නේ. එකන් විජේයට දාව කොහමද කුවේනිගෙන් දරුවන්නේ කම්බන වියට ද කුවෙන්ට දරු දෙන්නේ කම්බුුණනෙ. ඒවාගේ මනියක් එත නාගරැඇත්තුමා බුදුරජාණන් වහන්සේට කැලනයේ දිතානේ පූජාකදාානේ. එකල පින්වර්ත්ණ ඒ නමින් හඳුන්වන එවැනිඇදහිරේ විශවාසයන් ති බහුතර පිරිසක් හිටියා. ඒ පිරිස සම්බන්ධව තමයි ඒ විදිහයට සඳහන් වෙන්නේ ඒ පටලවගන්න හොඳ නැහැ ලංකා ගමනය සිද්ධවේද්දි භාගිවතුන් වහන්සේගේ ඒ ලංකා ගමනයේදී යක්ෂනාග දේව යන මිනිස්ගෝත්‍රයන් හිටියා ඒවාගේ අමනස්්‍ය ගෝත්‍රයුත් ඒ අතර බහුතරයක් හිටිය. අමනුස්සයුත් විසාල පිරිසක් මේ කාරණාවට සම්බන්ධයි, එතනැද භාගිවතුන්නාසි නාගදීපීට වැඩමකයනකොට. කිරිපාල නොගරුක උස්සගෙනාපු චත්්‍රයක් විදිහයට දරාගෙනාපු ඒ දෙවියු මේ ඒවාගේම අ මහාමේක වනාන්තරීදී යක්ෂයිංග යුද්ධය සංසඳවන්න භාගවතුන් වහස වැඩම කරද්දී එතන හිටිය යක්ෂ පිරිස් මේ වගේ පින්ගුවත්න මනුස්ස වගේම මනුස්ස නොවනො කොට්ටා සම්බන්ධවත් ඔය දෙපිරිසම දෙගොල්ලොම දේ‍යාකාරයම හිටිය බව තීරුම් අරගෙන කටයුතු කරන්න ඕ ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි ගෞරවනය ස්මින්න් වහන්සේ දීව බැක්මලෝක සංනිවේදනය සඳහා භාවිත වන භාෂාව පාලි භාසාාවද ඒ සම්බාන්ධයෙන් ධර්මයේ සඳහන් වන්නේ මොනවාද තිරුවන් සාණය කියලා. පිංවෙත්න දිවලෝකයෙන් දවලෝකට බැහක්මලෝකයෙන් බැහක්මලෝකේට සං්‍යවීත්නය වන භාසාාව එකනෙකට වෙනස් වෙනවා. පිවුවත්න අටුවාවි එහෙම එකම භාෂාවකින් එහෙම සං්‍යවීත්නය වෙන බව සඳහන් වෙන්න නමුත් අටුවායි වෙන්න මෙහෙම සඳහන් වෙනවා. සියලුම සත්වයන්ගේ මුල් භාෂාව මාගදී භාසාාව කියලා. තස්මය සභාව නිරුත්තාබිලාපේ මාගතිකාය සබ්බ සත්තා නම් මූල භාසාය කියල සඳහන් වෙනවා සියලුම භාසාාවන්ගේ මූලික ාාව මාගතී භාෂාව කියලා. ඒ විදිහට පින්වර්ත්න අටුවාවේ එනවා සියලුම දීව්‍ය බ්‍රහ්ම ලෝකවල භාසාාව එකජිමි ජාත්‍යන්තර ජාලයතු ලතින සියලුම දීව බ්‍රහ්ම ෝකවල ඒ ලෝක භාසා විදිතියන්නේ පාලි භාසාාව කියලා එහිම ස්තීරවම සඳහනක් නෑ නමුත් පාලි බාසාාව මූල බාසාවිදි පාලි භාසාාවට විශේෂත තැනක් ලැබිමින් තව බොහෝම ගෞරවීන්. ඒයට මේ විශේෂ තැනක් ලබාදමින් සඳහන් වෙනවා පිින්ුවත්නේ අපි අටුවා ගන්තවලය. ඊළඟ ට අහල තියෙන පස්්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. සත්වයාහට ප්‍රසාද රූපයන් හයක් ඇති බව කිව්වාට. ඒ ඊට වැඩි නොවීද. උදාහනයක් ලෙස ඇස් දෙකට චකුපප්‍රසාද දෙකත් දෙකක් ලෙසත්. සමපුරාම කායයක් ප්‍රසාද රාසියක්ලේ පිහිටන අයුරුණුත් ගැනීම නිවැරෙද්ද. පැහැදිදිිකදින සීක්වා තෙරුවන්සානය ඔබ වහන්සීට උතුම් චතුරාර්ය සත්‍යයම අවගෝධ වීවා කියලා. පිින්වවෙනී එහෙම ප්‍රසාද රූප හයකට වඩා වැඩි නැහැ. එකම් ප්‍රසා රූපයේ ගැන්තමමි කතායකානිස්ථාන් දෙක ඉහම දැන්නාට. ප ප්‍රසා ර. ය වින්මි දෙකක් වින් දෙක වැඩි දෙන එකකින් දෙකක් වෙන්න හැ ප්‍රසාදරූප හයක් තමයිස අල්ලම තියන්නේ. චක්කුප්‍රසා දෙකකුත් සම්පූරාකාය ප්‍රසාද රාසයකුත් විදිහට එහෙම නෑ පෙරා තීත කරමවල විපාක විදියට වර්තමානයේදී. ඒ චක්ව සෝතාදී ස්ථානවල ඒ ප්‍රසාද රූප පහරි වෙන්නේ පිංවර්න ඒ ඇගේ කර්මවල හැටියට ඒවා ආයතන වස්සයෙන් ගත්තාම් අභ්‍යන්තර හය තමයි කියල තේරුම් ගන්නට ඕනෑ. ඊළඟට හලතියන පස්සනේ තමයි පින්වත්නේ. ස්වාමීනී. භාගිවතුන් වහන්සේ උදෙසා ජීවමාන සං්ඥාවෙන්, සිදුකරන කප්රුක් පූජාවට බොහෝදිනා නිග්ගහ කරනවා. ඒය බුදුදහමේ නොමැති බව කියමින්. ඒ නිරපරාදේ මුදල් නාස්තියක් කියමින්. ඒවිෙනුවට අසරණයින් හට යං උපකාරයක් කර හැකි කියා. නමුත් ගෞරෝණීය සාමින්න් වහන්සේ සිදුකරන්නේ මහත්තූ සද්ධාවෙන්. ජීවමාන සංඥාවෙන්. පැනේ නම් පින්කම පිටකත්තේ හු අටුුව අ ටීකාවංහි සඳහන් වන්නේද. එසේ දොස්නගන්නන් හට අත්වන එ නම් ප්‍රචපදානුකූලව කවරේද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවී ලැබීවා කියලා. සත්පුරුස පිංවර්ත්නය. බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් සිද්ධකන කපලු පූජාවට. මුගක්කට්ටය නිගහ කලාාට. කප්ෘු පූජාවෙන් ලබිෙන අනිසංස නං ඔය ඇත්තන්ට ගොඩක්ම මහත්පලය මහානිසංස ඒ කරගන්න අයට. ඒක නිරපරාදේ මුදල් නාස්තියක් කයගන්නවා කළ කවුරු හරි කියනවානම් ඒ කප්‍රු පූජාවිදියට ඔය හැඳින්ුවේ මේ කංචුක පූජාවනය පින්වත්නී ඒ කංචුක පූජාවට කලින් ඇතිවන පූජාවන් කරන්න කලින් ඇතිවන පූරචේත්නාවාරේ රාගාධීෙන් පෙල්ලද ඉල්සියා මානාදයෙන් පිරිල් ලද කුහකංවලින් අකුසාසිද් දොලහෙන් පිල් ලද. නෑන පින්ුවත්න පූර චේතනාවාරයයේ බල සම්පන කුසල් වලින් පිල්ලනේ. මුංචර චේත්නාවාරය කංචුක පූජාව කර්ණ වෙලාවයක් පින්වද කොච්චනන්ති හේතුකද. අපර චේත්නාවාරයත් කොච්චනන්ති හේතුකද. එතකොට ඔය ඇත්තන්ට ඇතු වේ ජවනයම් පින්වුවටත්න ඔය ඇත්තන්ට විපා කළ බාදයපාය අනාගතයට පින්ුවත්නඒක කිසි සීත්ම අපතේ යන කානාවක් නෙමි මුදල් නාස්තියක් කියලා කියන්නේෙ නාමුරූප ගැන් දන්න ඇති උදවිය. ඉතින් ඒයේ නාමුරූප ගැ දන්න ඇතුවට අපි මොවකාණ දය දැනීගෙන ගන්න වෙනවා නැත්තන් ඒ අයගේ මුද්‍යා දුෘස්තිීන්ද අපිට යවත්ත හින්න වෙනවා. එක් අත්හැරලා උබෝබය ගමන යන්න වෙනවා ඔබ සමපර ජීවිතයක් කරි කියෙන භෝගී පුංචීය දිහිකම්මන් පයෝජී චතුත්හශ නිදාපීයේ ආපදස් භවිස්තති කල සඳහන් වන විදිර සම්පරජීවිතයක් ඔය ඇත්තු ගවන්නට ඕන පින්වර්ත්නී කවුරුහරි කෙනෙක් කියනවනම් ඒ වෙනුවට. අසනඉන්හට යං උපකාරයක් කරන්න පුළුවන් කියලා ඉතින් අය අයි අසයන ඕනයමොකද. භාගවතුන් වහන්සේයි භගවාබුදු ගුණී යුක්ත වෙන්නේ ඒ අරකට අසරණ වෙන්න. ඉතින් මේ වගේ දේවල් කියන කට්ියයක්ත් කොච්ච රසරන වෙනවද. මෙ නිරපරාදී මුදල්නාස්තයක් කර්නව කියලා කියන කට්ටි ඊළඟ භවයක හිතන්නකු මේ වගේ මහපින්කංක දෙගේ නැතිහින්ද ඔහොම අසර්රන වෙලා ඉන්නවා කියලා. ඉති වර්තමානය ඒ කට්ටි අනනිත්තය අනිත් කර්ණයගේ කරනයක වලක් අපපු හින්ද නීළංඟ භවයහි මසර්රන වෙලා තියෙන්න. එතකොට ඒ වගේ කට්ටියයට අසරූ නාට පස්සේ දැඟයාල කියන වගේ, කෑම්බීම ඉඳුම් හිටුම් උදාපදව් එහෙම කරමින් ඒ අයට එක වේලද දෙකක් කන්න දෙනවට වඩා හොඳ නැද්ද එහෙම අසරණ නොවී ඉන්න තත්වීයට ඒව පත්කරගන්න එක. ඉතින් කවදාවත් අසරණ නොවී ඉන්නනම් පින්වර්ටනිි ඒවාගේ පුුණ්‍ය කරමාදිය කරමින් කටයුතු කරන්න ඉතින් අසරණ වනේ ඒවුදවේගේ අතීත අකුසල කරමජ දෝසය වර්ත හින්දන. ඉතින් ඒ හුද විය පින්වර්ටනි මුල්කරගෙන දැන් ඇ යම්යම් කටයුතු කළට ඒයගේ ගුණයේ ඥානයේ පින් බලේ දුරුවලකංහින්ද. අර උදවපකාර කනයට ලැබෙන ආනිසංස ප්‍රතිග්ගහකයින්ගේ දුරුවලකමහින්ද දුරුවල ආනිසංසනේ පෞද්ගලික දානවල ඔය අසර්නයින් අයිති වන පහළම තැන්ට වඩා පින්ංවර්නි භාගවතුන් වහන්සේ තමයි ඉහලම තැනඉන්නේ. එනිසා මෙවැනි පූජාවන් කිසිසේත්ම ගර්හාාවට ලක්කිරීම වගේ කානම් මොන හේතුවක් ඉදවත් කරන්න එපායක ඔබට පිංවර්ත්නී අහපත පින්ස පවතිනවා. නාමරූපගැන් දන්න ඇතිහින්දයි ය කතාව කියන්න කත්තිය. ඒවාගේම පින්වර්නි පිටකත්‍රයේ එහෝ අටුාවේ මේ ගන සඳහන් වෙන අදකෙ ලැහුවත් චහිත්‍ය නිර්මාණය වූ කාලසී මාසාහ එයට පැව පැවැත්වූ පුද පූජාදය සම්බන්ධුව ගත්තාම් බොහෝ පුද පූජාවන් අතීත තිබිල තියෙනවා භාගවතුන් වහන්සේ ජීවමානය වැඩ ඉද්දිම. යම්යන් උත්තුමන් වහන්සේලා පේනවාම් පැවහම භාගවතුන් වහන්සේගේ අන්දනෝ මතම චයිතී දුකවුණු අවස් අයිතිහා සඳහන් වෙනවා භාගවතුන් වහන්සේ පීනුවම් පෑවට පස්සෙේ අවුරුදු හතාක් පුරාවටම. අපේ අජාසත්ත මහාරච්චරු මහපුදක ූජාපවත්වමින් ගම්නියන් ගම් තුළෙ ්‍රස්මාවශේස වඩම්බෝමින් සිද්ධ කර පුතුම් පූජාවංග නිතිහා සඳහන් වෙනවා ඒවාගේ අපි අපධානපාලියආදී අපි තේරගාතා තීතිගාතා වලහම කවුණු පරිසා කළහම මීත සමගාමී වතීතය කළගෙන් තියෙන විවිධාකා රාණ්‍ය සංසදායක පින්කංවලින් ඒඒ මහරත්තන් වහන්සේ එලා ලබලා තියෙන පයෝජන සහ ලබලතින ආනිශසස පාක සභාවයන් ගැනත් බණපති සඳහන් වෙනවා. අභිධර්මයට නන්වා බැලවාහමත් මේ මහනීය මහගු ආනිසංසදායක පින්කමත් පින්වනී ඔබම උතුම් පින්කම අනිවාරම කරගන්න කංචික පූජා ආදී උත්තුම් පින්කන් සිද්ධ කරගෙන ඔබ කුසරේ හැසරන්න ඔබට ඇතිවන කුසල ජවනයන් ට පූරු යහපත්තපාක නිවන් දකිනකන් ලැබෙනවා. එසේ දොස්නාගන්නන් හට අත්වන ඒනම ප්‍රතිපදාානු කූලව කවරේ දෙ කියලා ඇහුවත් පිින්වනී භාගවතුන් වහන්සේගේ තුම් බගවා බුදුගුණේ නිසා වර්තමානීත් ඇවිවිධාකාර පින්කාන් සිද්ධ කරමින් බොහෝ දෙනා තමාන්ගේ දෙලෝහිත සුව පින්ස පින්කං කරගෙන කටයුතු කරද්ද අරවදවිය මේ කුසන්සත් දුරුවල කරවන හින්දා මිටිවෙලා උපදීව. මිට්ටම් බවට පත්වීවි. ඒවාගේම පින්වත්නිි බවභෝග ධනදානී දුංහිටුන් ආදිය අඩු දුප්පතෙක් බවටත් පත්වීවි. ඒවාගීම නින්දා අපාසාදී අහන්න සිද්ධමනාය බවටත් පත්වීවි, මොකද උතුමන් වහන්සේලාට අභූතීන් චෝත්නා කරන නිසා. පින්ංවත්නි බොහෝකාදර හිදිහැරවටය මහුණ දේවි ඔය ඇත්තුෝ නෑසෝකං ඇතිව උතුම් පින්කාම්හි කරමින් ධර්මී හැසරමින් කටයුතු කරන්න. ඊරඟට ආලතින පස්නේ තමයි? අවසරය පින්ව සාමීන් වහන්සේ. විතක්ක සන්ටාන සූතියේ දැක්වෙන. විතක්ක යනු අභිතරමයේ ඇති සිත අරමුණ නංවන ස්වභවීමද එවිට එම සූත්‍රී ඇති ආකාරයට විතක්ක අවස්ථාවේදීම එම අරමුණ මිනිහි නොකර විනාත් කුසලාරම්මණයකට සිත යොමුකරන්නේ ඇය සඳහන්වීම තදංගක් ප්‍රහානයක්දද එම කමතුලින් කුසලේම සිත රඳවා තබා ගැනීමට හැකිද. එම සූත්‍රයේ ආකාරයට කටයුතු කිරීමේද චිත්තවීතයට කියාකාරීතය කෙස එවීද. චිත්තවීතිය පටන්ගෙන අකුසාජාවන් නොේදී. කුසලේට අදාර වෙන චිත්තවීතියක් පටන්ගෙන කුසල්ජවනයන් යෙදීමද එම සූතිය සඳහන් ආකාරයට කටයුතු කිරීමෙන් වන්නේ පහද අදන්න ස්වාමින්න් වහස ඔබහන්සේට තිරුවන් සාණය කියලා. සස පින්ර්න ප්‍රිතාක සන්ටාන සූතියේ සඳහන් වන ඔය කානාවට යොවන තැන බලන්න එතකොටඒ පස්සට උත්තර ගොඩා කම්ඹුවනවා. භාගිවතුන් වහන්සේ ජේතවානා රාමයේදී බිස්වූන් වහන්සේලාට මෙහෙම කියනවා මහනිනී අධිචිත්තයේ යෙදනුව පැවිරි පින්වතුන් වහන්සේ විසින් කලින් කල කවුණු පහක් මිනහි කරන්න ඕන කියලා බුදුජාන්සේ විතාක සන්ටාන සූතයේ දේශනා කරමින් මෙතන කියන්න මේ අධිචිත්තයේ යෙදනු පින්වස්වාමින් වහන්සේලා ගැනග අදිචිත්තේ ෙතුළු පින්වතුන් වහන්සේලා ගැන අධිචිත්තයේ ඒත්න කිව්වා මෙතන තියෙන්නේ විදාසනාවට පාදක වන අෂ්ට සමාපත්ති හිත් කියන එක විදාසනාවට යොමුකරගෙන තියෙන අෂ්ට සමාපත්ති හිත් ගැන තමයි මේ කාණාව කියන්නේ මහනනී මේ සාසනහෙහි. යම් අරමුණකට පැමිණ. යම් අරමුණක්මිනිහකන පැවිදි පිින්වතුන් වහන්සේට. ලූභසාගත හෝ දීශසාගත හෝ මොහසාගත හෝ ලාමක වූ අකුසල විතරකයෝ හටගන්නවාද. මහනනී ඒ පැවිදි පිින්වතුන් වහන්සේ ඒ නිමිත්තිං, වෙනත් කුසලයෙන් යුක්ත වූ නිමිත්තක්ම නහිය කළ යුතුය. ඉතිං අල ලෝබදේසමෝහ කියේන ඒ ලාමක කකුසල විතරකෝ එන කොට පින්වත්න ඒකට විරුද්දවුණු. වෙනත් කුසල අරමුණක් මතු කරගන්නට ඕනේ. එ නිමිත්තින් අනෙක් කුසලයෙන් යුක්ත වුණු නිමිත්තක් මෙිනිහහි කරනවන ඒ පැවිදි පින්වතුන් වහන්සීට. ලෝභසාගත. දේශ සහගතහරි මෝහ සහගත හරි. ලාමකකුසලි විතරකයෝ තියනවා නම් ඒවා පහීන වෙලා යනවා. ඒවා විනාස් වෙලා යනවා. ඇචිත්ත සන්තතිය මැනවින් කුසලේ තුළ සත්‍යමත්ක ගන්න පුළුවන්කම ලැබෙන බොහොම ැපත්න එකඟ වෙනවා සමාධි ගත වෙනවා. මෙන්න මේ විදිහට පින්වර්ත්නි කටයුතු කර ගන්නවර පැවිදි පින්වතුන් වහන්සේලා. දක්ෂ වඩිුවේක් හරි වඩු අත වැස්සේ කරි සිියුම් ඇනයක මහයනයකට ගහනව වගේ. පිංවත්නී යම් අරමුණක් අරගෙන ඒ ලෝබදේශ මෝහ ලාමක බොලඳ අකුසල විතාරකයෝ බැහැරකරමින්, ඒකට අලෝභ අදේශ අමූහ කුසලයන්ගේ යුක්ත චිතසන්තතියක් ඇති කරගන්නට කුසලයට අරමුණ නංවනවනංපින්වුවක බොහොම සාර්ථ කුසස් ප්‍රචිපල් ලබා දෙනවා. භාගිවතුන් වහන්සේ දේශනා කළේ අන්න ඒයාකාරීයට තමයි ඒ කවුණු පහම පිංවත්න ඒ ඒවිදිහට තීරුම්ගන්නට ඕන. විතාා සන්ටාන සූත දේශනාව කීපාරක්කී වහම ඔය කවුනෝබට තීරෙන්න්න පටන්ගනීවි පිංවර්නී ඒක වර්දවා තීරුගන්න එපා අභිධර්මය උගන්නන විතක්කේම තමයි මේ විතක්ක සන්තාාන සූත දැමරීස්නාවන්නේ වෙන සකරතියෙන්නේ අධි චිත්තය කියන්නේ පිංවර්නී ඉ්‍යාන අරපනා තත්තේට සමාපති උපදවාගැනීමේ තත්වයට යොමුවන පින්වතුන් වහන්සේලා ලූපදේශ මෝහය අන් ඉදිදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවයේ. පිංවත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි. අවසරෑ සුපින්වස්සාමින් වහන්ස. මේකාලයේ තවන ගායිකාවගේ සින්දුවක් මහ්ජනපය වී තිබේ. අප දුටුවවා එම සින්දුව කටින පින්කංවලදී පවා වාදනය කරන අයුරු, තවේම සින්දුවම යොදාගෙන, බැතිගීයක් නිර්මාණය වී තිබේ කටින පින්කංවලට හා බැතිගීවලට ජනපපිය ගීත යොදාගැනීම සුදුසුද්ද. අපකිරී අනුකම්පාවෙන් පහතා දෙනසාමීනී මහසඟරුුවල නිදුක් වඒවා කියලා.ල එහෙම බත්තිගීතවලට ඒවාගේ කට්න පින්කංවලට ඒක යොදාගැනීම සම්පූර්ණයම වැරදි. ගහිජීවිතේ ගිහි පින්වතුන්නම් ඒ වගේ සින්දු කියල එහෙම කටයුතු කලාා කල පින්වත් ඒකින් කඩින සිල්පදයක් නන්න හැ. ඒ කියයන්නේ ඔබ සඳහංකනයම ගායිකාව සින්දුකිව්වා කියලා පානා්‍යපාතාව වෙන්නේ නෑ. ඒ සතු මැරීමක් සොරකන් කිරීමක් න්නේ කාමීවාදවා හැසිරීමක් වෙන්නේ. බොළුකීමක් විනෑ මත්‍රාව ශරීරගත කර ගැනීමක් වෙන්නේ. ඒන් ඇග අතින් සිල්පද කඩා ගැනීමක් මොනවත් හ. ඒක ඇගවෘතිය ඒ විසිං කළ යුතුදී සමාජයතුද ඒක ගැටලුවක් නැහැ. පිංුව අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත්මදී වෙන්නට ඕනෑ. එතනදී නළුවන් සම්බන්ධවාර උපත්ති ලබන ආකාර සම්බන්ධව බණපොති සඳහන් වෙනවා තාලපට ගාමනය සම්බන්සිද්ධිය දිහෙම. ඒකානාවත්වාර්ධවාතය රුම් ගන්න හොදනෑ. පිින්ගුවත් නලුවංග දියට කටයුතු කරමින් ඉන්දිය බලධර්මාදිය නැතිව ඉතාම අකුසල් වලීින් පිියවුණු අකුසාසි දොලහම ඇති මාන්සිකත්යක් ඇතුව කටයුතු වෙනකොට ඒ සිදුවන ස්වභාවයක් ගැන භාගවතුන්හස දේශනා කළ තියෙන්නේ. එතකොට කටින පින්කංවලට වාදනය කලා නම් එතැදි හුඟක් කලාට වාදනය කරපු කට්ටිය කටන පින්කමට ඇවිල්ල ඇතිත් ඇක පොඩ්ඩක් කත්කරගෙන වන්නඩ ඇති. මත්‍ර්‍ය අරගෙන වෙන්න ඇති. කට්නපින්කමට පව ඇවිල්ල තියෙන්නේ ඒවාගීම භක්තිකීතුවලට උදාගන්නවාන ඒ විදිහ කාරණාකි සීත්න බත්ති ගීතවලට උදාගන්න බැහැ ඒක පින්වුවත්නී ඒය භාවිච්චි කරලා තමන්ගේ ප්‍රසිද්ධි හදාගන්න උස්ථාකරපු කාරණාවක් වෙන්න ඇති ඒ ඔබ කියනොවේ කාරණාවට අදාළ සිද්තිේ. ඔය ඇත්තො ධර්මී හැසෙන කොල් සිල්පතය කඩාගන්න නඇතුව සීලයේ මැනවින් ආරක්සා කරගන්න, පින්වත්න බත්තිගීත ඒවා කටින පින්කංවලට එවැනි ගීත ගායනාකිරීම සම්පූණයෙන්ම ඇකෙලෙස් බහුල කරන කානාවක් බවත් තේරුම්ගන්නට ඕන. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. යම් පිරිසක් විසින් පින්කම්ම පින්කම් සිදුකරන බව දන්වා. අපටදේ ට දායකවල් ලෙස දන්වා සිටියා. පින්කමට දායකවීම වැඩිකැමැත්තක් තිබුණු නිසා මාද හැකි අවුරින් ඒයට දායක වන බව සඳහන් කලාා. පස්ව ඇතිවූ ආර්ථික අපවස්ථා නිසා මහට ඒට දායකවීමට නොහැ කිවුණා. එයින් මහට මුසාවාදා සිදුපදී කැඩීමී අකුසලයක් සිදුවේද. කවුණාවෙන් පහදා දෙන සීකවා උබහන්සේට තිරුවන්සානය කියලා. පින්ුවද ඔබට කිසිසේත්ම අකුසලයක් වෙලා නෑ. ද ඔබේ දා දායකත්තේ දෙනවා කලා තීරණය කරන්නකට ඔබට ඔබේශක්තියගෙන ශවාසයක් තිබ්බා. ඔබේ එදාඒක අවංකවකිවේ අනිවාරයෙන්ම ඒ මොහොතේ තිබුණශක්තිී හැටියට ඔබේ පින්කම සිත්ත කරන්න හිටිය. නමුත් කාලීනව සිදුවනු ආර්ථික ගැටලුත්තය එක අදෝබය තුර්ගොල වෙලා තියෙන්නේ. ඉතිං අදෝබටයක කරන්න පුළුවන්කමක් නැහැ. පින්වනී ඔය ඇත්තු ඉතා හැකිවේලාවේ තීරණය කලා නොමත් ඒක නොහැකි අවස්ථාවට පත්වෙලා තියෙනවා, ඉතිං ඒක වඇත්තන්ට ගැටලුවක් වෙන්නේ අනිත්තඇව දැනුවත් කරලා. ඒ ඇත්තන්ට විරතඇතික සිදුකාන් අවස්ථාව සලසමින් ඔබට සක්ති පමණින් ඔබේකට සභාගිවෙන්න. නෝ නැති පිින්වතුන්න්නංකොයි වෙලාවකවත් ආර්ථිකපාස්ථාතියන වෙලාවක තරලාපෙල්ලා එකෝ දෙන්න වචනදු උන්නනං කෝමයක කරන්න ඕන අද දිහට පින්ංවතීම හිරි හර කරන්න නැහැ නෝ නැති පින්ංවතුන් සක්ති මත්තනකං. ඉවසීමෙන් බලංගදිමින් අවස් සූපදෙස් ලබාදමින් සක්තිමත් කරගන්නට කරන මිතුරු දෑත දුක් කල සහයෝගේ ලබාදියීමනං සිද්ධ කරනවා. ඔබට සිල්පද කැඩීමේ අකුසලයක් වෙන්න හැ මොකද ඔබට රැව රැවට්ටනවා කියන චේතනාවක් නොතිබුන් නිසා. ඔබට අන්‍යංව රවට්ටනවා කියන අදහස ඔබට තිබුන් නැති නිසා පින්වත්නි ඔය ඇත්තන්ටයක අකුසලයක් වෙන්නේ නැහැ. ඊළඟට හලතියෙන පස්්නය තමයි අවසරෑ පින්වස්සාමින් වහන්සේ. ම ඉතාම සද්ධාවෙන් හා කර්මඵල විශ්වාසයෙන් භාවනා ආදියත්. මනාව කරයගෙන ඉන්න කෙනෙක්. නමුත් කාලයක් දෙස්සේ මටයම් කුසලයක් කිරීමට යෑමේදී ඊට ප්‍රතිවිරුද්ධ සිටිවිල්ල එන්න පටන්ගත්තා. මෙම ගැටලුව සඳහා බොහෝ දෙනයගෙන් උපදේස්ගත්තා. මම බොහෝසිහින් පීදනයට පත් වනා මෙම ගැටලුවෙන්. බොහෝ අයකි වේ පෙර කරමයක් නිසා හෝ සසර පූදුවසයෙන් එන දෙයක් විය හැකයි කියලා. මෙහිදී එම ප්‍රතිවිරුද්ධව එන විතර්කය මං හිතාමතා ඇති කරන්නක් නොව. ඉබේම ඇතිවන්නකි. ඊට මගේ කිසිු ලෝබදීස මූහ චීතනාවක්ද නොවිද. මේවා අනාත්ම වෝ නාමතර්ම නිසාවින්සි සි මන පිහිටුවා එම විතර්කයේ ඇතිවීම හා සනයේ නැතිවීමත් මං බලාගෙන් සිටනවා. මට ඇති ගැටලු මාගේ චීතනාව එම විතාක්කයේ ඉවත් කිරීම විනා. ඒ ඔස්සේ සිත පැවැත්වීමට නොවන් නිසා. එයට මනු අකුසල කරමයක් රැස්සෙනවාද, චීතනාව කර්මයේයයි ධර්මයේ සඳහං වනදේ ඇසුරින් පහදා දෙන්න. ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරූගී දීර්කාවස ලැබීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිංවුවත්නී. ඔබේ හිතත් හිතේත්න චෛතසිකත්. ඒ ඒ කටයුතුවල යොදවාලන චේතනාව.මි වෙලාවීදී, ඔය ඇත් අන්ගේ චිතසන්තතිය පිංවර්ටන ඒඒ කටයුතුර යොදවාලනකොට ඔය අතීතියටගේ ඔබට පුරුදු වෙලාතෙන ඔය කවුුණත් මතුවන මට්ටමට ඇවිල්ලා. ඔය පැතිවිුරුද්ධ සිතිවිලි සම්පූර්ණයම හිතෙන් අයිංකරන්න කටයුතු කරගන්න ඒ ැන ඔය ඇත්තෝ ඔවැනි තත්ත්වයක් එන විදිට හිත පුරුදු වෙන්න ඇයිඩර්ලන ඔය තත්ත්ේ එන්න හිත පුරුදුවෙෙනී දැල්ලා තියනෙහින්ද ඌකට විරුද්ධ වුවවැනි තත්ත්යක් එන්නේ නැතිතත් ඒයට හිත යහපත් පැත්තෙන් පුරුදු කරගන්නටයුතු කරගන්න සමහර වෙලාවට පිංවර්ත්න අතීතයේ හැසුරුණු ආකාරයකට අදාළකානාව සමීප මට්ටමිහින්ද නැවත ඇතිවෙලා කටයුතුකානා සිද්ද වෙන්න පුළුවන්. එනිසාඔබ කරන්න ඕන ඔයයට පතිවිරුද්ධ සිතිවිලි දැන්වේ ඇතිවන මේ කුසලයට ප්‍රටිවිරුද්ධ සිතිවිලි හිතින් සම්පූර්ණම ඇත් කළ දාලා අමත කල කටයුතු කරන්න. එවැනි දේවර නංවන්නවා ඒ ගැන පරියේසන කරන්නවා, ඒ ගැන විමසා බලන්නවත් කටයුතු කරන්න ඇැතුව. ඒක ඉවත් කරන්නම මහන්ස ගනිමින් කටයුතු කරන්න. කොයි මොහතකම ඇත් පින්වර්ත්න අකුසල කරම ඔබට රැස්සන ආකාරීයට ඉඩ තබාගන්නන්නේ එපා සිහි නුවනීයුක්තව තමන් තමන්ගේ හිට තුළ අධිස්ාන සක්තිය ඇතිකර ගත්තාම. මර්තන ඒකරගන් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට හලතියන පශ්නේ තමයි අවසනය කාවුණික ස්වාමින්න් වහන්සේ. මී බුද්ධරාජ්‍යයට එහා එනම් කෝටි ලක්ෂයා සක්වලට එහා තවත් මගුල් සක්වලවල් තිබීද. එහි බුදුරජාණන් වහන්සේලා මී මොහොතී වුවත් වැඩසිටිය හැකිද. කවුුණාවෙන් පහතා දෙනු මැනවි තෙරුවන් සාරණය කියලා. සත්පුස පිංවර්ත්න මේ මගුල්සක්වල ඇරන්න වෙනත් තැනක මගුල්සක් කලක් පහළ වෙන්න නැහැ. ඒ ඇති පිට තියෙන මගුල්සක් වලක පිින්වර්ත්නී බුදුරජාණන් වහන්සේලා මේ මොහොතෙත් වැඩඉනවදකෙ ලැහුවොත් එහම මේ මොහෝතෙත් වැඩඉන්නේ නැහැ. මේ මගුල්සක්වල එම තමයි සල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. එතකොට පංවර්ත්මීමහෝතේ වෙනස්සක් වොල බුදුරජාණන් වහන්සේ නමකට පහළවෙන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් අපි මේ සිටින මගුල්සක් වල එෙම තමයි පහළවෙන්නට ඕනෑ. අර විදිහට කවුරු හරි කියනවා නම් ඒක පින්ගුවන සම්පූර්ණම වැදි කාණාවක්, එහෙම බුදුරජාණන් වහන්සේ නමකට එහම පහළ වෙන්නට, බැහැ වෙන සක්වලවල්ල හැබැ මෙහමනම් වෙන්න පුළුවන්. ඒ තමයි අපි මේ ඉන්න පුතිවී අපි මේ තියන ගහලෝකවලට වඩා මහ විශාල ගහලෝක මීට වඩා දහස්කුණයකින් අපි පුති වගේ දස දහස්කුණයකින් ලොකු ගහලෝක වස්තුනත් මේ විශ්වේ තුළ තියෙන්න පුළුවන් නමුත් පින්ගන බුදුරජාණන් වහන්සේලා නම් පහළවන්නේන මේ මගූ සක්වලරෙන වෙන සක්වලකය. ඊළඟට ආලතියන ප්‍රශ්නේ තමයි? සාමින් වහන්සේ භාවනා කිරීමට පෙර මුලින්ම පළමුවාට භාවනාවට යොමුවන අයෙ පූර්ණය කළ යුතු ගුණ කායික සිරිත්තාදිය තිබීද. තෙරුවන් සනය ස්මිහස නමස්කාඩවීවා දීර් ගායිවීවා කියලා. පින්වත්නය උයහෙම තියෙනවා. ඒ තමයි පූර්වක් කුත්යන් ඔබ පූර්ුවක් කුත්්‍යයන් සම්පූර්ණ කරන්න. කෘත්්‍යයන් වලට එන්න තෙරුවන් වන්දනාකිරීම තෙරුවන් කමාකරවා ගැනීම ජීවිතේ පරිත්‍යාකිරීම පින්දීම පින් අනමෝදංවීම කමටහං. ඉල්ලීම සීලීමිනෙහි කිරීම තමාන්ට ආවාදකර ගැනීම බුද්ධානුස්මති අයිතය අසුබේ මාන් අස්මේ මලනේ කියන ඒ සතරහාරස්සක භාවනා වැඩීම කියන මේ පූර කෘත්‍යයන් වලට අයිතිවෙන්නේ. මුලිීම භාවනා කරන්න කටයුතු කරන ඔය ඇත්වේ භාවනා බොහෝ වේලාව සුවසේ වඩන්න පුළුුවංවිදියට කෙලිස්ථාහහි සංසිධ වාගන්නට පින්වර්ත්නී පූර්ව කෘත්‍යයන් සිදුකරමින් කටයුතු සිදුකරන්න වග බලාගන්න පූර්ුවවයක් කෘත්යන් සම්පූර්ණ කරදන්න. ඊළඟට අහලතින පස්්නේ තමයි උතුම් තෙරුවන්ට නමස්කාරවීවා කාු්නිික ගුණබර අවසරයනායක ස්සාමීන් වහන්ස කියලා. මහා සංගරත්නය උදෙසා දන්දීමේදී. ඉතා විසිතුරු ආකාරයට සකසා බෙදාගෙන වැලඳීමට බුපේ සකස්කර දන්දීම සුදුසුද. ඒ වගේම යම් කෙනෙක් සිහියෙන් විවිධ කෑමවර්ද කනව දැකීම අමනුස්ස දෝසයද්ද. එසේ සිහිනෙන් ආහාර ගත්තා පහුවදාට බදරිදීම බඩ බුරුල්ලීම වෙනවා මේ නැතිකරගන්නේ කෙසේද. සත්පුූ සෝගහන්සීට උතුම් නිර්වාණාබෝධී ලැබීවා කියලා. මහා සංගධාත්නය උදෙසා දන්දීමේදී ඉස්තා විසිතුරු ආකාරීයට සකසා බෙදාගෙන වාලධන්න බුපේ සකස්කර දන්දීම සුසුද කිය ැහුවොත් ඒකනම් එතරම් සූසු දෙයක් නෙමෙයි. පින්ංුවත්නී මකද උපසම්පදා ස්වාමින් වහන්සේලා අතින් වහනකං ඔ ඇත්තුූ පිරිිමි පිළිගන්වන්න. උපසම්පදා බිස්වූන් වහන්සේලාට පිළිගැන්වාට පස්සේ බෙදාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් පංවර්ත්නී ඔබේ දෝතින්ම තමයි සංගදත්නට දානේ පූජා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩිහිතී කාලිදතේ විදියට පින්වින් දානය පූජා කලානෙ. ඉනිවා වඩා සුදුසු බොහෝ දෙනාට පින්කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ලඟට ගිහිල දානේ පූජා කරද්දි. බුපේකමේට තියෙනෙක සුදුසු නැහැ. ඔබේ කුසල කරම බොහෝ වන ආකාරයට පිළිපදින්න. ඔය ඇත්තෝ සංඟරත්නයේ ටරවගේ භාජන කට්ටලීකද. ආහාටික දාල පින්වත්න පැත්තකටවෙලා හිටගෙන ඉන්නවාට වඩ. පින්වතුන් විසින් සංගරත්නයට නැවත් නැවතිේ දානය අවස්සනම් පිළි ගන්වන්න. එතකට ඔයත්තන් ඒ කටයුත්ත කරනකොට ඔබට ඇතිවන කාය කරමවලට බොහෝ කුසල් ඔබට අත්වෙනවා. ඒ මනෝකරමවලට වචීකර්මයන්ට බුහෝ කුසල් අත්වෙනවා. එනිස්සා පිංවර්ත්නි සංගධත්නය දානය පූජය බුපේකමයක් නැතුව. ඔබේ දෝතින්ම පූජා කරන්න කටයුතු කරන්න. විලාසිත අලුත්වනාට ඔබ වෙනස්ම වීර් ඔබ පැරැණි අය කරපු විදිහටම මහත් පල මහන සංසවන විදිහට මනාගතයතත්වයේ පවත්තාගෙන යන්න. ඒවාගේම පින්වුවත්න ඉතින්දී ඒකට මහලතියෙන පශ්නේ තමයි අමනුස්ස මේ ඒවාගේම යම්කිෙනෙක් සිහිනයෙන් විවිධ කෑමවරද කනවා දැකීම. අමනුස්ස දෝසයද්ද. එසේ සිහිනෙන් ආහාර ගත්තා පහෝදාට බඩදිදීම බඩපුුරුල්දීම සිද්ධ වෙනවක් එළකි වවා හම පින්ව එබහුගක් කලාටඒක අමනුස්ස දෝෂයක් වෙන්න යෙමනේ. හැබැයි සමහර වෙලාවං වලටඒක අමනුස්ස කාණාවක් වෙන්න පුළුවන්. සම්හර වෙලාවටේ වගේ අමනුස්ස කානාවක් වෙන්න පුළුවන්. එතකොට පින්වර්නි රතන සූතියේ වගේ පිරි්ධර්මදී ස්නාවන් සජජායනා කරවාගෙන ඒ රැකවර්ණය ලබාගෙන ඒ දුරු කරගෙන කටයුතු කරන්න වග බලාගන්නට ඕනෑ. සාමාන්‍යයෙන් පින්වර්ණ කලාතුරකින් අමනුස්ස කාදරයක් වනත් වෙන්න පුරුවන්. ත් පුරුස පිින්වර්ත්නේ ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ස්වාමීනයේ නේසාජ්ජි කාන්ගේ ෘතයක් නොවන්නේ ඇයි. තවද ඒකාසනය කාන්ගේ සමාදං වූ ඔහුට ගිලාන පත්‍යවස්සේ යම් පානයක් පසුව ලබාගත හැකිද තෙරුවන් සනය කියලාක්. පිංවත්නී බෘතයක් වෙන්න නං ඒක වැදිකමයකින් විමුක්තිය සොයනකමයක් වෙන්න එපාය අජවත ගෝවත කුක්කරෝත වගේ ඒක යැනි විමුක්තිය ලැබෙන්නේ ඒ විදිට ෙක් විදිහත නැත්තැන්සුන කෙක් වි ගවක්විදි හි හිටියාම කියල හිතලා ඒකමයෙන් විමුක්තිය ඔහොයාගාන්න ගියොත් මයි එක රුත සමාධානයක් වෙන්නේ. හැබ නේසාජ්ජකංගේ ඇවිල්ල පිින්වත්න අධිස්ථාන කරගැනීමෙන් තමයි සමාදන් වෙන්නේ සෙයාම් පටික්කිපාමි නේසාජ්ජිකංගන් සමාධයාමි කියල සමාදන් වෙන්න ඕනේ. සමාධං වෙච්ච කෙනා. ඒ නිදාගාන ඉරිියව්ව ඇරෙන්න්න. අනිත් ඉදිියවතුනින් විතරක් ඉන්නට ඕනේ. වාඩිවෙලා යම්කිසි ඒකට හේත්තු වෙලා නින්ද කියාට ඒ දුතාගේ බිණෙන්නේ නැහැ. නින්දගියේ නැත්නම් පිින්වත්න අසුනක පිට තබා ඇලවුවොත් දුතාගේ බිඳෙනවා. ඒක කියන්නේ සම්මාධිත්‍යයට පිටුපායන ගමනක් නෙමේ. වේගේයෙන් තමන්ගේ අරමුණ ස්තකරගන එක මඟපල් ලබාගන්නේකට ඉතා වේගයෙන් ඉදිරිියටයන්නට තැඩිය උත් සහයක් කැපවීමක් අරගෙන කටයුතු කරන ආකාරයේ තමයි එන්නේ බුතයක් නං ඒක වැදිකමයකින් විමුක්තිය හොයෙන එකක් වෙන්න ඕන මෙතන පින්වුවත්නී නිවැර්දිකමේ විමුක්තියෝ හොයාගන්න එකේදී තමන්ගේ නිදාගානය ඉරියව්ුව අත්තහරල්ලා ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම ගැන් තමයි මේ සඳහන් වෙන්නේ. ඒවාගේමිතින්ද ඒකාසනකං ඒ ගැනත් ඔබ හල තියෙනවා. ඒකාසනකන්ගේ සමාධං විච්චිකනෙට ගිලම්පස විදියට යම්පානයක් පස්ස ගන්න පුළුවන්ද කියලා. නානාසන භෝජනාම් පටික්්‍යිපාමි ඒකාසනකං ගන් සමාධයාමි කලන අපි ඒකාසනකන්ගේ සමාදන් වෙන්න අධස්ථාන කළ ගැනීමෙන් තමයි ඒක සමාදං වෙන්න ඕන. පිංවත්න, ඒ කාසනකන්ගේ සමාධං වෙච්ච කෙනා. ඒ දවසේ එකපාරක් පමණක් ආහාර අනු බව කරනවා. වල්දන්න වාඩුනාට පස්සේ ඒ වාඩිවීමේදීම දවසටම ඇතිවන විදිට ආහාර අනු බව කරනවා. අසුනෙන් නැගිට්ටට පස්සේ එර දවසේ තවත් ආහාර වැළඳුවත් තමයි දුතාගේ බිඳෙන්නේ. එවුනාට ගිලම්පසෙ වැලඳීමෙන්. දතන්ගේ බිඳින්දී නැති බව තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරය පින්වා සාමන් වහන්සේ මා බුහෝ කලෙක සිට පැවිදිවීමට අපේක්ෂාවෙන් සිටන තරුණයක්. නමුත් මාගේ හිසේ උපතින්ම ඇතියම් කැරලක් නිසා කුඩා බෝතර්මෝඩියක පමණ වූ ඉන්නෙක් වැනි යමක්. මා පැවිදිවීමට නුසුදුස පුද්ගලයක් බවට පත්වෙනවාද. පැවිදිවීමට නුසුදුසු පුද්ගලයෙක් වේ නම් මහට මඟඵල අවබෝධ කිරීමටත් නොහැකිද. මා මේ පිරිිබඳව බොහෝ කනාස්සල්ලය සිටින්නේ. මහට අනුකම්පාවෙන් පහදා දෙනසක්වා තෙරුවන් සාරණය කියලා. සත්පුරුස පිංවර්ත්නී. ඒවගේ යම් කැලලක් තිබනාා කියලා ඒක පැවිදිවීමට බාධාවක් වෙන්න නැහැ. මතකනේ මඩිහි පඥාසී අගමහා පාණ්ඩිත අප ඒ පින්වන්ත මහනායක සාමින්හාසක හිතී තිබ්බ උපන්ලපයකුත්. පිින්ුවත්නි ඒවගේ යම්කිසි උපන්ලපයක් එහෙම නැත්තං එවැනි යම් කැලලක් කුඩාවට තිබනාා කියලා ඒක භාවනාවට බා ඒ මේ පැවි්ජීවිතයට බාධාවක් නෙමි ඉන්නන්නේ එක්ද අදීවිදි්‍යතියක තහවුරු කරගන්න එ පැතිරෙනවානං ඒ ගැටලුවක් එෙනවාඒ ඉවත් කරන්න වෙනවා. පැතිරෙන්නේ නැති ස්වභාවීම උපතින්ම ආපු දෙයක් නම් පිංවර්ත්න ඒකිහෙම ගැටලුවක් නෑ උපතින්ම ආපු උපාතිදෝසයක් වෙන කාරණාවක් මඟපල් නිවන් ගමට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඒක මෙන්න මේ විදියට තේරුම් ගන්න. යා උබතෝ්‍යන්ජනකයා තිීය සංවාසකයා, තිත්‍යපක්ඛන්තකයා තිරස්චීනයා, මාත්‍රගාතකයා, පීත්‍රූගාතකයා, අරහන්තගාතකයා, ලොයුතුපාදකයා, සංගභීධකයා, බික්කුණී දූසකයා කියලා එකුලොස්තනයකින්න පැවිද ලබන්න සම්පූර්ණයම නුසු දුසුකට්ටියය. එය අබා්‍යපුද්ගලයෝ දන්නත්වේ ඒ කට්ටේ පැවිදි කලා ඒේකට්ටිට මහනකම් පිහිතන්නේ නැහැ. නොදර පැවිදි කරලා දැනගත් තර පස් ඒ සිවුරු හරවල වන්න තරම්ම ඒ නුසුදුසු පුද්ගලයෝ. ඒකන ඒවා දැන දැන පැවිදි කොත්ති ආචාරපා දන් වහසට ඇවතක් පවා සිද්ධ වෙනවා. මෙතනද පින්වර්ත්නි පැවිදිවීමට ඔය කියන කානාව එතනම් බාධාවක් නෙමි ඒක ගුරුවරෘත්තියක සාකච්ඡා කරනකොට තහවුරු කරාාව නමුත්මිතින්ද මෙහෙම කවුුණක් නම් කියන්න නොමක තරුණයක් හින්දා. තරුණියකට මෙහිනිින් වහන්සේ නමක් වෙන්න පුළුව. නමුත් වර්තමානයේ බිස්සුනයේ ශාසනී නැති බවනන් තීරුන්ගන්නට ඕන. වර්තමානයේ බිස්සනයේ ශාසනය ලෝකින් අතුරු දහන් වෙලා තියෙනවා. නමුත් පින්වුවත්නී තරුණියකට මෙිහිණින් වහන්සේ නමක් වෙන්න නම් කිසිීම ගැටලුවක් නෑ බොහෝම සිල්වත්ත ගුණවත්ට මහන දම්පුරල්ල සසරින් එගොඩි වෙන්නට කටයුතු කරගන්න ඒවාගේ පැවිදිවීමට නුසුදුස පුද්ගලයෙක් නම් මහට මඟඵල අවබෝධ කිරීමට නොහැකිෙකෙලා ඇහුවත් පැවිදි කිරීම නුසුදුස පුද්ගලයෙක් බවා අප කිවේ හැ නුදුස පුදගලයක් න්න හ නමුත් ආයාරුපයක්කත් නොදැක තමයි ඔය කවුණන තිවේ. ඉන්න එක්කාදී කවුුණක් උපතින් වෙනවානන්ගේ ෙහි වෙන්න බෑ උපන් ලපයක් කාදියම් කැල්ලක් වෙන්න ඇති ඒවාගේ මගපාල් නිවන් අවබෝධ කරගන්න බැරිද කියලා ඇහුවත්. පින්ුවත්න මඟපල නිවං අවබෝධ කර ගන්න මොකත තියෙන බාධාව. මඟපල නිවං අවබෝධ කරගන්න හීතු සම්පත් ඇත්නම්. තිහේතුක හිීතු සම්පත් ඇත්නම් ඕක බාධාවක් නෙමේ ඒක කිසි ගැටලුවක් නෑ ඒව නොසරකා හැරයුතු කාන ඔය ගැන කලපනා නොකර චතුරාල සත්ත්‍යයා බෝධය උලෙසා කටයුතු කරන්න ලැපයක් උපන් කැරලක් තිබුණයි කියලා පින්වත්නක ගමම් මඟට සසරයේ ගොඩිවනයකට බාධාවක් වෙන්නේ නැහැ. අතීතීදී නම් පිින්වර්ත්නී කායික අපාසුතා අබලල්දු බලකම් බොහෝ තිබ් ිහිවඋදවිය මඟ පැල් ලබා සසරය ඉගොඩව නිවනින් සැසුනා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරය පින්ව ස්වාමින් වහන්සේ පළමුවැඳ නමස්කාර කරමි ස්මින්න් වහස ධාතුන් වහන්සේල්ලා වන්දනාමාන අඩුනාම්. වෙනතැන්වලට වඩනවාද. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් එහෙම වටනවාද ගෙවල්ලලට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වට්නවද අනුකම්පාාවෙන් පැහැදිලික දෙන සේක්වා තිරවංසානය පින්ංවත් සාමින්න් වහන්සේ ඇතු සේදුුම සාමීන් වහන්සේලාට කියලා. සත්පුලුස පිංවර්නයේ ධාතුන් වහන්සේලා වන්දනාමාන අඩුනාා වෙන තැන්වලට වට්නවද කියලා ඇවුවොත්. දේවරුවිසින් ධාතුන් වහන්සේලා ළඟ මේ ගැවසමින් පින්වනි බොහෝ පිංල ඇස්කර ගන්නවා ධාතුන් වහසල වැඩයි නතැන්වල වන්දනාමානවත් පිළිවෙත් කටයුතු අඩිවෙනකෝඩ් දෙවරු විසිේ එවැනි සදුසු තැනක් වෙට වඩම් මවාගෙන යනවා. ඒ සුදුසු තැනක දී පින්වර්ත්නිි. බොහෝ පුද පූජාවන් පවත්තන්න සරස්සමින් දීවර දෙබියවුරුත් තමතමාන්ට පින් දැස් කරගන්නවා. එක දීවුරු විසින් සිද්ධකරන කානාවක් භාගිවතුන් වහන්සේගේ විසේ සධිස්ථාන අනුවත් එවැනි විදිහට වැඩමවන අවස්ථාතියනවා නමුත් බහුතරයක්ම වෙන්නේ දීවුරු විසින් තමයි පිින්වුවත්නී යදාළ තැංවලට වඩමානයේ සියලුම ධාතුන් වහන්සේලා නෙමේ සමහර ධාතුන් වහන්සේලා. ඊඟටහල යෙන පස්සනේ තමයි පින්වත්නේ අතිපූජනය ස්වාමීින් වහන්සේ අප විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ ගිලං වූ කල සුවේපතා බොහුවත් පිළිවෙත් දායක සභාවස්සයෙන් කලාා ඒවා කළේ ස්වාමින්න් වහන්සේගේ දැනුවත් බවකින් තොරවයි. ඒවා අතර කිරියම්මාවරුන්ට භාරයක්ද වූවා ඒ සමහරු කීවා ගිහිියන්ට වගේ පැවිදි පිසට එසේ. භාර නොවන බව. ඒ පසුවට බලාගම කියා හැමෝම ඒ උද්ගතූ අසරු අවස්ථාවේ එම භාරය වූවා. සුවවී වැඩම කළ පසු. කිරිමවුන්ගෙන්වා දානයක්දී ස්වාමින්න් වහන්සේට සිත් පැතුවා. මේ ගැන අදහසය කුමක්ද ස්වාමින් වහන්සේ. උබවහන්සේට මඟඵල නිවන අවබෝධ වීවා කියලා. පිින්ුවත්නී එහි කිසිම වරදක් නෑ. ඉරි ස්මින්වහන්සේ නමක් වු නත්. ඔය පින්වතුන් විසින් යම්යම් භාරහාර කටයුඩු සිද්ධ වෙලා සුවවෙලා වැඩම කලාට පස්සේ කිරියම්මාවරුන්ටත් ආහාරවේලා පූජා කරල ඊ පින්කම සිද්ධ කරලා, ඔය ඇත්තු අර සාමින්න් වහන්සේටත්ඒ අනුමෝදන් වෙන සලස්සීමෙන් සල්සාධ කියල මොනතරංවටනවද. කිරියම්බලාට ආහාර වේලා පූජාකිරීම කලා මොන්තරම් පින්වදී ස්වාමීන් වහසේ සතුට වෙන ඇදද. ඒ ඇතුුණු කුසලීතිය ස්වාමින් වහන්සේටත්. අනාගතයේදී බුහෝ විපාක ලැබෙන කුසල් විපාකයන් ලැබෙනවා පින්වත්න සංස්කෘතියත් එක්ක බැන්නු යහපත් හොඳ කාරණ එහි වර්දක් නැහැ. එ ඔය ඇත්තු විසින් විටු කිරීමේ කිසිුදු දෝසයක් නැහැ ස්වාමීන් වහන්සට වනත් ඒ විදිහට ආසිර්වාද කලාකලා එහි ගැටලුවක් නැහැ ඔබ පින් කරගන්න කරගන්න පිම්පුුණ්‍ය ධර්මයු උබේ ගරුවවරුන්ටත් ආසිර්වාද කරන්න. අම ඒ පින් අනුමෝදං කරවන්න ඔබත් අන්‍යංකරව පින් අනුමෝදං වෙන්න පහළම තැනේදන් අනිසංස තියනවා තිරිසංගර සතෙක්ට ඔබ ආහර වේලක් දුන්නා පින්වර්ත්නය ඔබට ඒ අනිසංශේපාක ලැබෙනවා මෙටින්දී. අරවිදියට යම්යම් භාරහාර සිදුවවා නම් ඒවා ඒ විදියට රිස්්ට කිරීම අනිවාරයම කරන්න. ත් ඊළඟට අහලතින පස්්නය තමයි අවසරය ස්මීන් වහන්සේ. කොටස් වෙරධපලේ ගන්දෙනුකර ආදායන් ඉපීම තුළින්. පන්සේ උල්ලංගනය වීම. අකුසා රැස්සීම වෙන්න පුළුවන්ද. මගේ මිලට ගන්න කොටසක් නිසා. යම්කිෙනෙක්ට මානසික පීඩාවක්. සූකයක් මානසික වන හිංසනයක් වීම තුළින්. මට ප්‍රාණගාතය හෝ වෙනත් අකුස දෙයක් රැස්වෙන්න පුළුවන්ද. සටහන. කොටස් වද පොල ගන්දෙනු කිරීම යනු යම් සමාගමක කැමති කොටස් ප්‍රමාණයක් පවතින වටනාකමට මිලටගෙන අනාගතයේ වටනාකා වැඩූපස ඒවා මිලට ගැනීමට වෙල්ද පොලේසිත් නැ වෙනත් ගැනුම්කරුවෙකුට අලවෙ කිරීම. පිුවත්නී ඒ දැහෙමිර කියාවක්. ඔය ඇත්තන්ට කවුරුත් ර්‍රවට්ට නාදහසච් චේත්නාවක් නෑ නඔබට තියෙන ව්‍යාපාරික හැඟීමක් ඔ ඇත්තුූ තවල් කෙනෙක් මරල සොඩකංකරමින් කාමීවාදවා හැසරමින් බොඩු කියමින් මද්‍රවිස්සරීර ගතකර ගැනමින් දුරාචාරයේ හැසරමින්ටයුතු කරන්න හැ. ඔය ඇත්තන්ට අකුසාසි දොලහ ඇතිවන කානාවක් එත නැහැනේ. ඔය ඇත්තුූ පිංවත්නී යම්කිසි දැහැමි රැකි ආවක් කරන්න. එහි කිසිම වරදක් නෑ හිතන්නකු ඔබ යම්කිසිීමේ වීටිකක් කෙනෙක්ගෙන් මිලදීගත්ත කියලා. ඔබ වීතිකක් මලදීගන්න කොටේ කුඹර වී වපුරපු කුඹුරේ අයිතිකාරයා රවට්ටල කවුරු හරි කෙනයකේ කුඹුර ලයාාගෙන තියෙනවා කියලා හිතන්න කොහොර හිතිං. එතො ඔබ වී මිලදීගෙන ඔබ ආහරන්න බව කරන ඔබ මිලටගත්ත ආහර අනු බව කරද්දී ඔබ පින්වුවත්න අරකිෙනාගේ හොරකමේ කොටස්කරවයෙු එහැනේ. ඇ වී කුඹරු හොරකං කරප කෙනාවගේ ඒක කොටස්කරවයකුන් නෑන ඔබ කළේ ඒ මුදලට ගත්තා. ඔබට එමනි එවැන් දෙයක් කිරීමේ චේතනාව තිබෙන හැ. ඒ වගේ පිංුවත්න හදියටර සේදුවන්ජ තන අපි මිබිරෙන් දගේ කච්චපුට වෙලින් දය කතාවගේ. ඔය ඇත්තො කරලත් කරන්නේ දෙහැම් රැකියාවක් නනිසා ඒක කිසිදු වරදක් නෑ කොටස්වඳ පොළ තුළ ආදායම් මාර්ගූපයමින් ඔබේ ආර්ථකය සක්තිමත් කරගන්න ඔය ඇත්තු දුරදර්ශීව, ජීවිත මැනවින් කළමනා කරණය කරගෙන කටයුතු කරන්න අකුසල චීතනා බලවත්වයේ දිමින් ඔය ඇත්තව කූට සටකපට විදිහට කටයුතු කළොත් තමයි ඒ ඇතිවන සිත්වලට අකුස්සල ිපාක ලැබෙන්නේ බැලූ බැලමටම්පිින්ර්ත්න කොටස්වඳපොලී ඔබ සිදුකරන ආයෝජනය දෙහෙම රැකියාවක්. ඊරඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීනී නාමුරූප විදාශනා කිරීමෙන්. ගම් මූලික විදාසනා ඥානයක් සහිත පුද්ගලයෙකු හා. ගැඹුරු ටිපිටක දැනුමක් සමඟ මූලික විදාසනා ඥානයක් සහිත පුද්ගලයෙකු. මැවනට පස්සේ. ඔවුන් දෙ දෙනාගේ සසරගමන පැහැදිදිකයදනමින් ඉල්ලා සිත්නවා. ස්මීනී මේ පස්නේ අරමුණ චිපිටක දැනම සහත විදාසනා ඥානලාබී පුද්ගලයාට හා. ිට දැනුම රහිත විදාසනා ඥානලාබී පුද්ගලයාට එම තිිපිටක දැනුම සසර්ට කොතරම් හේතුවෙන අදකිර දනැගැනීමට අපේ පින්වස්වාමින් වහන්ස කියලා. මේ දෙීත්නාගෙන් ඉතාම ඉහලින් ඉන්න කෙනාවෙන්නේ ටිපිටක දැනුමක් සහිත පුද්ගලයා, ඔහුගේ ප්‍රඥාපාරමිතාව තිිපිටක දැනුමක් රහිත පුද්ගලයාට වඩා පබල එකක් වෙනවා. ඔහුගේ ප්‍රඥාපාරමිතාව පින්වති බොහොම ඉහ ලීින් වැඩනවා. ඒවාගේම තිිපිටක දැනුම තියෙන හින්දා. ඔහු ධර්මය හැසිරෙන්න්නත් කටයුතු කරගන්නවා. ්‍රිපිටක දැනු තිය නිසා ද තිපිටක දැනුක් නැතිකෙනාට වඩා තියෙන කෙනා දන්න කෙනා බොහොම පරිල්සමින් තමන්ට හැකි විදිහට ධර්මය හැසිරෙමින් කටයුතු කරන්නේෙක් බවටත් පත්වයෙනවා. එනිසා අඩයට වඩා කුසල කරම වැඩ පිළිවෙල මෙයාගේ සක්තිමත්. පින්වත්නී ඒ නිසා, ඔය ඇත්තු තිිපිටක දැනුමක් ඇති පුද්ගලයා ්‍රිපිටක දැනුමක් නැතිපුද්ගලයා දෙන්නගින් සසරට වැඩිවසයම නිවන්දකිනකං උපකාරේ ලබන්නේ කවුදකි ලැහුත් ්‍රිපිටක දැනුමක් සහිත පුද්ගලයා විදාසනාවේ මූලිකවදී හිටියත්. අනි කෙනා සමාන විදර්ශනාවේ මූලිකවදී හිටියත් දෙදිනාම පිංවර්ත්ණී විදර්සනාව කළත් අර ත්‍රිපිටක දැනුමත් තියෙන කෙනාගේ අවබෝධය. අර අවබෝධයක් නැතිව විදාසනාව කරනකිෙනාට වඩා පබල විදිහට තියන මකදමයා දන්න හින්දා. දන්නා කාරණාත් පබල විදිහයට වඩන්නට කටයුතු කරගෙන භූතිපාසික දරම දියුණුතියුණු කරගන්නත් වග බලයාගෙන ඉන්න හින්දා. එනිසා පිංුවත්නි ගැඹුූ තිිපිටික දැනුමා සමඟ මූලික විදාසනා ඥානයක් සහිත පුද්ගලයෙකු මැවුණනට පස්සේ ගැඹුරු තිපිටික දැනුක් නැතිකිෙනාට වඩා. බොහෝ එහපත් උසස් ප්‍රතිපාල්ලැපෙන් අනිත්ගෙනාට වඩා ඉක්මන්ට මඟපල් ලබා සසඳින් එගොඩ වෙන්න වනත් හැකියාව ලැබෙනවා. ඊළඟ පස්නයේ තමයි පින්වර්ත්න ස්වාමීනී යම් තැනක එක් පුද්ගලයෙකු අසාතිබෙනවා ඇයි අපිට දෙවවරු නොපෙනෙන්නේ කියලා. ගොඩක්කයට ඒ පස්නයට පිළිතුරු දීගන්න බැරිවුණා. සාමීනයේ කවුුණාවේ මේ පහ දාදෙන් අපි කල්්‍යානි මිත්‍යයන් වහන්ස කියලා. ස දෙවරු පීරිනැති ප්‍රධාන හේතු අපි ඕලාරිකකම. දෙවරු සවුම්කම. කබලිංකාර ආහාවුරු විදිහට පිඩුකරල ගිල්දැමී යුතු ආහාරතියනවා. බත්පිටතු වගේ ආහාරදාවයන්ගෙන් පිංවත්නී ඕජාවට භාවිතාවන තවත් එකක් තමයි ඕලාරිකූවා කියන එකතකොට මේ ඕලාරිකකම. පින්වත්නීම මිනිස්සුන් තුළ බහුලව තියෙනවා. හබයි. සිියුම් කම සෝක් සමකම පිින්ුවත්නී දෙවියන් තුළ බහුලව තියෙනවා. එතනදී දෙවුරු අපිට නොපේන ප්‍රධාන කානාව තමයි අපේ ඕලාරික ස්වභවීට වඩා සිියුම් ස්වභාවයක් ඔවුන් තුළ තිබීම. ඔවුන්ගේසිියුම් ස්වභාවය සමහරුන්ට ඕලාරික තත්ත්යට මවාගන්නා පුළුවන්කම තියෙන ොහත්තක වගේ. හත්තක දීවපුූතයා භාගිවතුන් වහන්සේ මොනගැහෙනාපු වෙලාවේ. ඔහු ගිලන කොට භාගිවතුන් වහස දේශනා කළේ හත්තකය ඕලාරික ආත්මභාවයක් මවා ගන්න කියලා. එතකොට එහෙමයි ස්මීනී කියලා අර හත් ඕලාරික ආත්මභාවයක් මවා ගත්තට පස්ස තමයි ඔහුට පොළුවේ හිටගෙන ඉන්න පුළුවන්කම ලැබුණේ. පටව්‍යාපූතීචවායෝ කන සත්‍රමාභූත උපාදාය රූපාදී මේ රූපයන්ගෙන් සැකස්ම මේ ඕලාරික සුම් විවිධාකාර රූපකයපින්වර්ත්නි දෙවියන්ගේ. මනුල්සේන්ගේ ඒ භූමිවල හැටියට ඕලාරීකව් තිබුනාට සියුම්කම් තිබුණට සියුම්කන් නොපෙනෙන්නේ ඕලාරීකමේ තද බව නිසා එනිසා නූනැතිපුුණ්‍යවන්තයු ඒකයි ඒකට හේතු බව හේතුව බව තීරුම් අරිගන්න කටයුතු කරන්නට ඕනේ. ඊළඟට හලතිීන පස්ස්නේ තමයි තෙරුවන්සානය ස්මීන් වහන්සේ. පංචසීලයේ රැකීමෙන් පමණක් මානීම් පස සුගතියක ඉපදීමට පුළුවන්ද. උබහන්සේ පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා. මේ භවේදී සිල්රැකලා ඊළඟ බවේ සුගතියෙක උපදන්න පුදුව. හැබැ සුගතියක උපදන්න ඇතුව සිල්රැකල දුගතියක ඉපදත්න අවස්ථා අපට ඒරක පත්තනනාගරාජය වගේ ඇගේ චෛතකතාවලින් හම්බ වෙනවා. සිල්රැක්ක බොහෝ කාලයක්. හැබැයි කැට්නා කොලයක්. සිවරෙ පැටලිලා හිතලනෙමේ. ඉපත්න ඒතක පත්තනාගරාජයා විදිහට. පින්වුවත්න සසර ගමන් මගේදී පන්සී රැකීමෙන් ඔය ඇත්තන්ට ඊළඟ බවේ සුගති ඉපදින පුළුවන්කුණා කියමුකෝ. ඔයහත්තු පන්සේ රැකීමෙන් විතරක් නැවතුනේ ඇයි විදර්ශනටයුම වෙලා මඟපල් ලබන්න කටයුතු කර ගන්න ඇතුව. මුගද ඊළඟ බවේ සුගතීප න අඩ ඊට පස්ස බව සුගතය කුහොම උපදීද. ඔය ඇත්තං ඊළඟ බවේ ඊළඟ තැන්ගල මොනවාගේ අකුසල කරම කර ගනීද. ඉන්සා පන්සේරයක්කා මිතරක් මදි පංචසීද උපකාර වෙනවා නිවන් දකින ගමම් මඟට ඉනිසා උපකාරය ලබාගෙන නිවන් දකින්නයි ඔය ඇත්තු විදසනුන් වඩා කටයුතු කරගන්නට ඕන. පංවන මානින්ම් පසු සුගතියක උපදීම විතරක් හිතන්න එපා මානින්ම්මස උපතාක් ගැනනොහිතා දැම්මඔයේත්තු. හන්සේ රකිමින් විදාසනාදී භාවනාධර්මයන් වඩමින් මඟපල් ලබන අධිස්ථානයෙන් කටයුතු කරගාන යම් හයකින් මඟඵලයක් නොලැබුනත් ඔබ ඒ කාන්තයම සුගතියට යනවා හබැයි අර විදාසනාදී වඩපු හින්ද ඒවය කුසලේ නුත් එෙක්ක කල් නොයවා මඟපල් ලැබිය හැකි සුගත සම්පත් ලැබින් සසරින් ඉගොඩ වෙන්නත් ඔබට හැකියාව ලැබෙනවා. පිින්වත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි. තෙරුවන් සනය පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්ස. කුමට කුමරි බඹසර යනු කුමත්ද. ඒ රකිින් න්නේ කෙසේද. එය කිලිතිවන්නේ මොනවා ඉන්ද. ඒ ආනසංස මොනවා දැයි පැහැදි ලිකේ දෙන සීක්වා උබහන්සේට තිරුවන් සාරණය කියලා. සත්පුර්ස පිින්වර්ත්නී කුමරි කුමට බඹසර කියයන්නේ විවාජීවිතයට කලින් රකින, මේ රකින ඒ අඹුසැමි ජීවිතයක් විදිට සම්බන්ධකම් පවත්වාගන්නේ නැති ජීවිතයක් තමයි කුමරි කුමර බබසර කියලා කියන්නේ. තවුණවයසේදී රකින බඹ සීලේයට කියන නමක් තමයි කුමරි කුමර බඹසර කියල කියන්නේ. තමන් විහාජීවිතයට යනකම්ම. කිසිදු ලිංගිල් කටයුත්තා කරගන්න නැතුව ඉඳීම තමයි පින්වර්ත්න කුමරි කුමර බඹසර කියලා කියන්නේ. මේ කුමරි කුමර බඹසරකාලෙදී ඒරකින බඹසර කිසිුදු ලිංගික කියාවකට හැසිරෙන් යන්න ඇතුව. ඒරක් ඒරකින බඹසර පිින්වර්ත්න, බොහෝ මාහනිස්සංස විපාක ලබා දෙෙනවා. පිරිසුද ජීවිතයක්, යුහාජීවිතයට යනකම්ම ගත කරන්නට කටයුතු කරන්න ඕනේ. හැබැයි වර්තමානයේත් නම් බොහෝ පිරිමි දරුවවාන්ගේ බොහෝ ගැහැන් දරුවවාන්ගේ. කුමරිකුමර බඹසර කිිලිටි කරගෙන් තියෙනවා ඒ අය. ඒක රකින් ොවන පින්වර්නිි කිසුල් ලිංගි කටයුත්තක හැසිරෙන්නේ නැතුවයි. ඒක කිලිටි වෙන්නේ ලිගි කටයුත්තට ඒ උපකාරවන සම්බන්ධකං ගොඩ්නගාගෙන, ඒ විදියට ඒත් අනුබල් දෙන විදිහට කටයුතු කරනකොට කිලිති වෙනවා ඒක බිඳෙන්නේ ලිංගික සංසාරගේ යත් නහම. ඒ රැක්කොත් ආනිසංස වෙන්නේ ඔය ඇත්තන්ටඒ මේ මනුල්ස ජීවිතයේ දීම අඹු සැමි ජීවිතය අතිසෙම සාර්ථක වෙනවා ධනවත්වෙනවා බලවත්වෙනවා. ඒවාගේ විසේසය මිතුරම් බහුල වෙන හොඳ කල්ල්‍යාන මිත්තයයින් හම්බ වෙනවා. ඔය තු යන යන තැන්වලදි ඔය ඇත්තන්ට ලොකු පිළිගැනීමක් කම්භුවෙන ඔබට උදව ඕන තැනේදී ඔබ දන්නේ නැති කට්ටියේ පවා ඔබට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. සතුරං අඩු වෙලා මිතුරම් බහුර වෙන්න හේතුවෙනවා කුමර කුඹර බඹසර හැකීම. ඊළඟට හලතියෙන පස්නේ තමයි පින්වස්සාමන් වහන්සේ අපි පින්කමක් කර කරනපුුණ්‍ය පාර්තනාව සිතන විට ඒ වැර දුනෝත්. වා යන්න නොවීවා ලෙස වගේ. අප කළයුත්තය කුමක්ද වැදුනු පාර්තනාව නැවත මිනිෙහිකොට නොවීවා ලෙස සිතා නැවත නිවැඇදිකිරීමද. එවැනි අවස්ථාව කළයුත්ත මහට අනුකම්පාකොට පහදා දෙන සීක්වා. ඔබහන්සීත නිදුක් නිරූගීසුව සමඟසිත් කැමැති බූධියකින් උතු නිවන සම්පත්තිය පතමි කියලා. පවත් පිළතුරු විදිහට ඔයයා ඇත්තන්ත, ඕක මෙහෙමා පි තීරුම් කරන්නම්. කියනදේ ඔබට වැදුනාට ඔබේ සිත තුළ තිබ බලාපොරොත්තු වනදේ පින්ංවුවත්නිි ඔය ඇත්තන්ට නිරවුල් පැහැදිලී යහපත්තයනේ ඔබ බලාපොරොත්තුනේ යහ පද්ද. නමු පිටවුණු වචනය පින්වුවත්නි අර වගේකක්. එතකොට වීවාකීන්තන්ට නොවීවා කියල ඔබට කියවනා කියලා ඒක අකුසල කරමයක් වෙන්න ඒක වචනවලයම් පැටලිල්ක්විතරයි. පින්වුව එ එකකොට කරන්න ඕන ඔබට සිහිනුවනගේ වෙලා ඉන්න වනං ඔබට ඒක දැනුනනා සහරයට දැනෙන් නැතුව ඒ වරද වෙනවා. අහගරින්නයට ඕහට වැදුනා කල පේනවා නමුත් ඒක කියවුණු කෙනාට ගේ චිත්ත සන්තතිය තුළ තියෙන්නේ යහපත් අරමුණ. යම්හේකින් වීවා කල කියන්න ඕන් තැන් නොවේවා කල කියවඋනානං ඒ කඔබත් ය වුණන ඒු සැනකින්ම එය නැවතත් නොවේවා කියලා ඔය ඇත්තු එහෙම කියමින් ඒ නිවැ ඇදි කරගන්න. ඇඒක බරපත්ල ගැටලුවක් නෙමේ ඔය ඇත්තු වාද නිවැ ඇදි කරගෙන කටයුතු කරගන්න. බලාපොරොත්තුවන් දී තමයි පැබල. ඊළඟට හලතින පශ්නේ තමයි අවසරෑ පින්වස් සාමින් වහන්ස. පින්වස් සාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී මෙසේ පැවසුවා. බුදුන් වදිනවිට අපේ ඇගේ වැදන සුළඟ. බුදුරජාණන් වහන්සේට වැදුනොත් අකුසලයක් බව ඒ සත්‍යයක් ද ස්වාමීනයේ අනුකම්පාාවින් පහතා දෙනසයක්වා තෙරුවන්සාණය කියලා. සත්පුරුස පිංවර්ත්නයේ ඒක සම්පූණයම අසත්්‍යයක්. හිතන්නක බුදුරජාණන් වහන්සේ ජීවමානව දම්සභා මණ්ඩපී වැඩ ඉන්නවා. මෙ එක පැත්තකින් බිස්සුවන් වහන්ස අනිපැත්තිෙන් බිස්සුණීන් වහසල තවත් පැත්තක උපාසක පින්වතුන් තවත් පැත්තක උපාසකා පින්වතියන් මෙසිව්ුවනක් පස් වැඩහින්නවා. බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ධර්මාසනයම් භාගිවතුන් වහන්සේගේ ඇඟට වදින සුළඟ. ඒ භාගිවතුන් වහන්සේගේ සේ සම්බුද්ධ සරීරේසිී දේහයේ වැදයා සුළඟ පිංවත්න අද අතනහිටය පිංවත් සිව්වන පේසේ කාගහැරි ඇඟක ගැටෙනකොට. පින්ුව ඒ අකුසලයක් වෙන්න කොහොමද. ඔය ඇට හිතන්ගන්න අතීති හිටය සිව්ුවනක් පිරිස බුදුරජාණන් වහන්සේගේ ඇඟින් සිදේහ වැදීයා ඒ සුලම්පාර තමන්ගේ ඇන්ගේ වදින් නැතිවෙන්න දිසාවෙන් දිසාාවට දියව්ව කියලද උලන්දදිසාාවේ අනිපඇත්තට පනේ පා කියලා දිය්ව කියලතුව ඇයට හිත මෙන්න අකුසලයක්වෙෙන් නෝ මෙන්න පවක් වෙනවෝ. මෙන්න මේපු මේේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදධසේදයේ වැදනු සුළකයි මගේ ඇන්ගේ වැත්නේ මට ගොඩා පවෙනවා කියලා දූපුතනකොයත් ොහල තියෙනවාද. පිං ත්නී සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සීදීහයේ වැදීයා සුලගත් මොන තරන්නන් සැපයත්ත. නිසා ඔය පින් උත්තු ඔයි මිත්‍යයා මතවාද ගන්න ඇතුව කරම කල්ම්පල විපාගධන විදිහ දැනගෙන කටයුතු කරන්න. ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ මේ අපගේ පේස්බුක් පිටුවට යොමු වූ පැනයක්. පින්වස් සාමින්න් වහන්සේ. මගේ දරුවා අවුදු පහළව පූර්ණ ආබාධිත දරුවෙක්. එයා වෙනුවෙන් ගොඩක් පින්කං කරනවා නමුත් එයා දන්නේ නෑ, එයා පින්කර්ණවාද කියලා, එතකොට එයාට පින් ලැබෙනවාද සාමින් වහන්සේ. එයාට ඊළඟ බවේ නිරෝගීව ඉපදීම සඳහා අපේ කුමනාවිරකින් පින් කළ යුතුද. සාමින් වහන්ස කවුණාවෙන් පහදාදෙන සීක්වා තිරුවන්සානාය කියලා. සත්පුෘස පින්ගුවත්න පූර්ණ ආබාධි දර්වයෙක් වුණත් ඒ පින්වාන්ත දරුවාට. ම්බීම ගැන අනිකුත් කාණනා ගැන මොනෝමොනෝහරි සිතුුම් පැතුම් දැන්න වැති ඔහුගේ උපේකාසාගත කුසල විපාක සන්තීද නහේතුක සුගති උපත්තිය තුළදී. ඕුත කුම නොහෝ විදරිකීන්තියන් නැතිවිදියට එල්සියාව තරහාදී අටපත්තන විදිට කුමනොහෝ දර්ශනයක් කුමනොහෝ කුසලයක් ඇතිවන විදියට ඔය ඇත්තෝ ඔහු ලවා මේ කටයුතු කරවන එක මොන තරන්නම් හොඳයිද. අනිවාරීම පින්වර්ත්නිි, දරවා ඔහුගේ තත්තත්වී හැතියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෝ විදිට ඔබට නොතේ වුණාට මේ අපිට නොතේරුණාට. ඔහුගේ තරමට ඔහුේ කුසාසිත් ඇතිකර ගන්නවා ඇති. ඔහුගේ දුරුවල උපාතිය දැන්ගඉන්න තත්ත්වයට ගැලපෙන විදිහට. ඔහුගේ තරමී හැටියට ඔහුට කුමන හෝ කුසාාසිත් ඇතිවෙනවා ඇති. ඒවා අනාගතය ඔහොට ඉහාපතාකිති මිනිසුන් සම්බන්ධව. පිංවුවත්න ඒ අත්ත්වය අතිසයෙන් පබල ඇහින් එහිතන්නක මිනිසුන් ගැන එහෙමනම්. ග ගෙන්බං වගේ සත්තුත් පින්වුවත්න ීළඟ බවේ දී ලෝකි ප්‍රරනාානේ. අර ගගර පොකුණු ඉවුරෙහිතියය මණ්ඩුක දේවකෝත්තයා. ඔච්චර මොවත්ම තේරීන්න ඇතිකෙනෙක්නේ භාගිවතුන් වහන්සේගේ හඬහාගෙන ඉදලා ඒවිලාම ගොපල්දමය කෙවිට එත් අද වෙල්ලා මානයට පත් වෙලා ඉන්පස්සේ දිව්‍ය ලෝකී පදලා දිීව ලෝකී දන්ඒ තිේතුකපතිසන්දී ලබවට පස්ස ඇල්ලා ධර්මස්වනයකදමි මඟපල් ලැබිය මණ්ඩු තේවපුත්්‍රය. එනිසා දරුවා වෙනුවෙන් ඇපින්කන් දිගටම කරන්න. ඔය දරුවාට ඇපූපස්ථාන කරන එකත් ඔබට ෆින්කමප්. චරවටනවා අවුද පහලවක් ආවාාධති ධර්වයක රැකබලාගත්ත කියන ඒ මවපියෝ. යම්ම තාත්තට නිදුකම නීරෝගීකම ධනයේ දානෙ බවභූග සම්පත්. ඊළඟ බෞවල තිහේතුක මහ ඉහල උත්කෘෂ්ට විපාක. යහපත් ප්‍රතිඵල ගොඩක් ලැබෙන පින් කමක්වය කරලා තියන්නේෙ. සසර අතීතයේ මොකක්දූ වාර්ධකට, අද දරුවා ආභාධිතයෙක් වුණාට. පින්වටනී ඒ දරවා මුළල්ු කරගෙන බට ගිලං උපස්ථාන කල, භාගවතුන් වහන්සේගේ වචනීෂ්ඨ කලමින්, ගිලුට ැක උපස්ථානකාන ඔබට හැකියාව ලැබුණයි කියන්න ඔබ මොනතරක් වාසනාවන්ත මහුපියත පලදද. එනිසා ආභාතතදරුවයෙක් ඔබට ලැබීමම් ඔබේ ආවාසනාවක් මෙ ඔබේ වාසනාවක්. පින්වනි පූර්ණ නීරෝගී දරුවයෙක්, හදල ලොකුමහත් කල්ල ආවාහිවා කරලා. සමහල්ලාවට දරුවන්ගෙන් කොච්චණං ඇනුම් බැනුම් හිදිහැට පීඩ වද. දීපල ඉඩකඩන් ලියාගන්නට වෙනත් වෙනත් කානාවට මොනතරන්නම් හිදිහැ දෙම ඔපියන්ත එන්න පුළුවන්ද. නොසලකා හැරීම් බැනවැදීම් වූවාගේ කකොච්චනාන්දයවල අද කාලේ අහන්න තියනවාද. කලාතුරකින් එහෙම නැතිළමයි මොුණ ගැෙන්නේ හැබයි ආබාධත්ලමය ගන්නම් එහෙම හන්න වෙන්නේ. ඒ දරවා නිසා දෙමාපියෝ ගොඩක් පින් කරගෙන දිගටම දරවාට ඇපු පස්ථාන කරලා රැස්කරගන්න පිණුත් ඔබ කරගන්න ඔබ හැකි හැකි විදිහයට දරවාගේ ප්‍රඥාව නිදුක් නිරෝගීකන් ලැබෙන ආනිසංසේපාක ලැබෙන පින්කම් සිද්ධ කරන්න සිද්ධ කරවන්නේ. ඊළඟට අහලතියන ප්‍ර්නය තමයි ගෞරවනය ස්වාමින් වහන්සේ බෞද්ධ ලෝක විග්ගහය අනුව චන්දයා යනු භෞතිකව මිනිස්සුන්ට යාමට නොහැකි දීවවිමානයක් පමණක්ද. පිංුවත්නී නැහැ චන්දයා කියන යන්න පුළුවන් එකක්. හැබ චන්ද විමානයේ කියන දේවවිමානන වෙන මේව වගේයක්. චන්ද විමාන කියන දීවවිමාන වෙනව ඒවා. හරියට ඒක පිංුවත්නී මේ මේ හදගැන කියන වගේ කානාවක්නම හිතනක චන්ද්‍රපාසානය කළ පාසාන වගේ පොළි වෙතියෙනවනේ. ඉදින් චන්ද පාසාන කියන හඳන්ගෙනව පාසාන්නෙමේනේ. ඒවාගේ චන්ද විමාන තියන්න පුළුවන් ඕන තරං ඒවාර්න දීව ලෝකවල් දීවරීන තැන් හැබෑ පින්වර්න මේ භෞතිකවතියන ඔය හදර්ටනා යන්න පුළුවන්න්න මේ පදිංචි වෙන්නඋුණක් පුළුවන් යම්ය උපක්කමකකිලීකම්පාවිචි කරලා යම්යා විදිහට ඒවායේ නවාතන් ගන වනත් . ඊරඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහන්සේ. අප නිවසේ දිනපතා බුද්ධ පූජාව සිදු කිරීමේදී. කුඩා බඳුම්ගොල පූජා කිරීමෙන් අකු සලයා සිදිවේද. ජීවමාන බුද්ධ සඥාවෙන් පූජා පවත්තන ආකාරයේ පිළිබඳව අපට දැනුවත් කරන සීක්වා. ඔබහන්සේට බොහොමත්ම පින් සිදු වෙන ම තිරුවන්සානය සාමිින් වහන්ස කියලා. පවර්ත්නි භාජනයේ කුඩාවේවා ලොකු වේවා, ඔබේ සක්ති පමණින් ඔබ පින්කම කරන්න ඕන ඔබට ඇතිවන කුසල චීත්නාවටයි විපාකයේ ලැබෙන්නේ. ඒ යැන ඔය ඇත්තන්ට ඇතිවන කුසල චේතනාවට පින්වර්ත්නය ප්‍රිපාකයේ ලැබෙන්නේ. පුුණ්‍යවන්තය සම්බුද්ධ පුුද්ධ පූජා පවත්වාද සාමාන්‍යෙන් කෙනගේ ප්‍රමාණයට ඇතිවන ආහාර පාන පූජා කිරීම තමයි වඩා අත්යෝගය. නමුත් කුඩා භාජනවල ඔ ඇත්තුූ තැන්පත් කලා කියලා. ඒ ඒ කිසිදු වාදක් වෙන්නේ නහැ. ඔබ ඒ කුඩා සංඥාව හිටටාරගෙන ඒක වද දෙන ගැක්ලුව අ බවට පත්කර ගන්න ඇත්ව ඉන්න වක බලා ගන්න. සාමාන්‍යයෙන් පින්වර්න ප්‍රමාණුවත් භාජනවල බුද් පූජා තැම්පත් කිරීම වාර්දක්න කුඩා භාජනවල තැම්පත් කලා කියලා. එහෙම විශේෂ කැටලුවක් නැති බව තීරුන්ගන්නට ඕනෑ. පිංවත්නී ඔය පුුණ්‍යවන්තයු සුළ මොහොතක් හෝ උග්දඩු කෑල්ලක් දැහැටිකෝට්ට කරි දෙයක් භාගිවතුන් වහන්සේට පූජා කලොත්. එයින් බොහෝ හානිසංස්විපාක ඔගට බුද්තිවිදින්න පුළුවන්කම ලැබෙනවා. එන්සාබුදු අජාණන් වහන්සේ රබි සක්ති පමණින් උතුම් පුද පූජා පවත්වන්න. ඊළඟට හලතියන පස්නේ තමයි, පින්වා සාමින් වහන්සේ මම කියා කෙනෙක් නෑය කියන එක සර්ලව කියා දෙන සේවා ඔබහන්සේට මීතුන් මුළු තුන්ලෝකටමත් යහපතක්ම වීවා තිරුවන් සරණයි කියලා. සත්සි පිංවර්ත්න හේතුවන්ගෙන් හටගන්නා ධර්මතා.ඉදත් අදත් හිතත්. මම කියයා ස්තීදව කිව්වාට එහෙම නොවන කානාබව තේරුම්ගන් අපයෝක මෙහෙමකිීම සරලව. ඔය එත්තො කලින්භවී මැරුණා ඔබේ කුසල කරමහින්ද බතිසන්දි විඤ්ඥානය මවකුසට පැමිණිය පහළ වුුණා ප්‍රතිසන්ධි විඤ්ඥානය සමඟ වීත්නා සංඥා සංකාදයන්තිබුණා. එතන අම්මා තාර්තා දෙන්නාගේ සුකඩිම්භ සංශේචනයන් ඇසුරට පැමිණීම නිසාම ඔබට රූපයත් පහළ වනා පැමණීමේදීීම පංචුපාදානස්කන්දයේ පහළ වෙලා. හැබැයි එදා ඒ රූපයේ ඇතුව නැතුව ගිහිල්ලා වීත්නා සංඥා සංකාර වි්ඥාන ඇතුව නැතුව ගිහිල්ලා. ඔය පිින්වතුම් සතියක්ලිකක් යන සතියක් විතරයාද ලේපාටැහැරලා තලතිල් පැහැ ේ පැහැකට ඇවිල්ලා. ඉන්පස්සෙ කැටි ගෙහිල්ල ගන්න මස් පෙන්ටුවක් කළා. ඉන්පස්සෙ පිින්වත්න ඔය ඇත්තන්ගේ ඇස්කන්නආදියත් වැරමින් ඔබ මෙලුව උපදිලා ලමවයසත් තිදලා ඔබඒ ළමාවයස තිබ රූපවලට මම ආත්මේ මගේ කියල කතා කළයි හිත්වලතත් එෙම කතා කරලා. හැබයි ඒව ඒ මොහොතම ඇතුව නැතු කියල තවුණවයසත් ඇවිල්ලා. ඔබ මම මම මගේ ආත්මය කළ කතා කරලා. හැබැ මේ මොහොතේ ඔබ මම කියන කිසි දෙයක්. ඊළඟ මුොහොතට ගිහිල්ලනෑ. කලින් ඔය ඇත්තෝ මම කිවා ආත්මයකව කිසි දෙයා. මවකුසට ආපු වෙලාවිදන් අද දක්වා ඇතුන ැඇත්වූ යන විදිට තිබ්බෑරන්නේ ස්තීරව තිබල නෑ. ඔ ඇත්තු මම කියල කිව්වට අතීතයේ අද හෙට ඔය ඇත්තන්ට මම කියල ස්ථීරසාරෝ පෙන්න්නන්න පුළුවන් නියපොත්තත් තරන් දෙයක් වත් නැහැ. ඔය පින්වතුන්ට රෝමකෝපය අත්තරංවත් නොවෙනස්ස පවතින මම ආත්මය සත්‍යයා පුද්ගලයා කළ ස්තීරය පෙන්න්නන්නයක් නෑ මොනවදට ඔය ඇත්තු ආත්මය කියලා කිව්ේ. ඔය ඇත්තු මම කියලා කිවේ මොකටද. සත්්‍යයා කලා කිවේ මොකටද. උද්ගලයා කළ කිව මොකරද. ඔව හේතුන්ගෙන් හටගන්න රූ පස්කන් දෙයක්නේ. ඔව හේතුරන්ගෙන් හටගන්න වේත්නා සංඥා සංකාර විඥා අනස්කන්දයන්නේ. ඒ ඇත්තටම තියෙන පංචිපාදා අනස්කන්දයට. ඉස්තීරව තියෙනවගේ දුෂ්ටියක් කරගෙන ආත්ම දුෂ්ටයක් ආරෝපනය කළා කියලා. ඒක ඉස්තීර තිබිල්ලක් වෙන්න ඒක අස්තීර දෙයක්. එනිසා මම කියලා ගන්න පුළුවන් දෘෂ්ටිය වැරදකාක්. පංචපාදා නස්කාන්ද වැඩ පිරිවෙලකිල ඇත්තටම සිදුවන කියාවලිය දකින්න පුළුවන් එක හරි එකක් එන්සා නිවැදිදේ දකින්න කටයුතු කරන්න. පිංවත්නී ඊළඟ ට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහන්සේ.මී වස්සරේත් කටින පින්කං හතක් සඳහා යම්යම් පූජාව සිදුකරා. සොළුස්පිරිකරවට අයත් දෙපරසිවුරු හැද අනෙක් සියරු පිරිකර පූජාකිරීමට අවස්ථාව සැලසුනා. මිලස මේ ජීවිතී හැකි හැම පින්කම් සඳහා දායක වනාා. එහෙත් ස්වාමින් වහන්සේ. දිනපතා මනස හරිම භ්‍යාකූලයි. දිනපතා කුමක් හෝ ප්‍රස්්නයකට මනස කළැඹෙනවා. දහම්මගේ යනගමන්ට බාධ පැමිණෙනවා මේ සඳහා කුමක් කළ යුතු දැයි පහදාදන සේක්වා, පිින්වත්නි මොනතරං වටිනවද ඔය ඇත්තු පින්කම්කරගත්තයේක. පිින්කං හතක් කරගත්ත හින්දවින්න නැති එන්න තිබ්බ ගුඩා පස්සන නැවතිලා ඔය ඇත්තුෝ ඉන්න මට්ටම තුළ ඉන්නේ. තවදුරටත් පින්ංකම් කරගන්න. හැබැ පිංවර්ත්නි ඔය ඇත්තන්ට කුසල් මදිී. ඒ කියන කුසල්බ මදිී. දැන් කුස්නේ තවදුරටත් තොය ඇත්තු පිංවර්ත්න සංසුම්වන විදියට තැම්පත්තන විදියට ප්‍රඥාව වැට්න විදියට එනුවන වැට්න විදියට ඒවාගීම මයිතයේ කවනාදී වැට විදිට භාවනා කරන්න. භාවනා කරනකොට ඔබේ මනස ගොඩා සංසුම් වීවි තැන්පත්වීවි. ඔය ව්‍යාකූලතත්වේ මඟ හැල්ලයාවි. මයි මනස කැබෙන්න්න හේතුව පින්වර්ත්නී කැලැඹෙන අරමුණුත්තික්ක මිශ්‍රවීම ඔය ඇතු භාවනාදී වටල හිට දියුණුකද ගන්නකොට මනස සංසුම් වෙන්නට පටන් ගනීවී. කුසල් මදිී පිංවර්ටනී කුසල් තවදෝටත් වඩන්න. ඒවිදිහ අදතත් අහලතියෙන ගැට්ලු සසිියල්ලාව සංගවෙනවා ඔය ඇත්තු හපසිියලොම්න් පස්සනුවට අ අප පිල්තු ලබාදීර තියෙනවා සත් පුෘෂ පිංගුවත්නී ම භානක සසනීය ගොඩි වෙන්න කටයුතු කරගන්න හැත්තෑ ඉක්වොන ධර්මසාකච්ඡාවාරය පැවැත්තුවේ බලන්න ඔය ඇත්තු හැත්තේ එක්කවන වැඩ සතහන වෙනකුට කුච්ච තුර ගමනා කැවිල්ලද. දැනගත් හමිතුරක් ඔබාහපු හැ ගැට්ලෝකටම අපිේ හැමතම් පිළතු ලබාරීලා තියනවා මේ හැම ගැට්ලුවකටම ලැබුණ පිළිතුරු ඔබේ ජීවිත සාර්ථය කරගන්නට උපකාර කරගන්න අදත් පින්වන්තාපේ අපරැක පඥාසර පොඩි හාමුදුරුව කාර්යමාණ්ඩ ලේපුන් ්‍යවන්තය ය අපි ජයිලාමඇතු මැතිනිය දූ දරුව මේ සියවල් දෙනාගේම සහයෝග ඇතිව පින්වන්නේ කටයුතු කාන සිද්දන අපේ පොඩි හඳදුකොඩක් මහන්සලා මේ කටයුත්ත ධර්ම ප්‍රචාරක් මේ කටයුත්තට සහයෝග ලබා දෙන්නේ මෙහැම දෙනාගේ නමමියගේ සසරකත ඥාතිීනට මීපින් අනුමෝදන්, වී වායකල සාත්නාධයක් පොත්වන්න. නිවන්දකින්න මීපින් හි ටීවායකල සාත්නාධයක් පොත්වන්න සිරු දෙවියෝ මීපින් අනමෝදන්, වී වායිකල සාත්නාධයක් පොත්වන්න. ලබ සතියස් සුපුෘත්වේලාවට ධර්ම සාකච්ඡා වාරයේ පැවැත්වෙනවා කවුරු සභාග වෙන්න අභිවාධන සීලීස නිච්චන් වතා ප්‍රචායනෝ චත්තාාරූ දම්මා වඩ්ඩන්ති ආයුවන් නෝසුකම්බලං ආයුරාරෝග සම්පත්ති සග සම්පත්තිමී වචේ අතුනි බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු තරුවන් සරණයි